ආගමික වැඩ කටයුතු කෙරෙන එහෙම නැත්නම් ආගමික ස්ථාන විශේෂයෙන්ම ඡන්ද වැඩ කටයුතු සඳහා යොදා ගැනීම 100%ක් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙන බවෙහි දක්වා තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රකාශය ඩෙල් නිවුස් පත්පතේ ප්‍රධාන සිරස්වල වාර්තාවත් එක්ක අලුත් ඡන්ද පෙට්ටි ගෙන්වීම සඳහා මේකම් පියවර ගැනීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියනවා. ඡන්ද පත්‍රිකාව අඟල් අඩි දෙකක් දිගයි කියලා කියන්නේ අද දවසේ මව්බිම් පුවත්පතේ සිරස්තලය. කෙසේ නමුත් දිනමෙන පුවත්පත කියන්නේ ඡන්ද පත්‍රිකාව අඟල් 26ක් දිගයි කියලා. අඟල් 26ක් කියන්නේ සාමාන්‍යයෙන් අඩි දෙකකට ආසන්න ප්‍රමාණයක් වෙනවා. ඉතින් ඒ තමයි ඔවුන් කියන්නේ. යනුව සමස්ත ප්‍රතිඵලය කියන්න වෙන්නේ නොවැම්බර් 18 වෙනිදා උදේ ඡන්ද පෙට්ටි රටින් ගේන්න දැන්ටමත් යවන්න කටයුතු කර ඇති බව මේ පුවත්පත කියනවා. මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තල වාර්තාව ඔබ දකින්නේ. යනුව ඔවුනුත් කියන්නේ මෙතෙක් පැවතිච්ච ජනාධිපතිවරණයකදී නිකුත් නොවූ ආකාරය අසාමාන්‍ය දිගකින් යුතු ඡන්ද පත්‍රිකාවක් නිකුත් කිරීමට සිද්ධ වෙනවා. අඩි දෙකක පත්‍රිකාවක් මෙහෙම දිග ඇරලා සාමාන්‍ය අඩි දෙක කියන්නේ මෙන්න මෙච්චරක් විතර දිග වෙනවා ආසන්න වශයෙන්. ඉතින් ඒ දෙක අරගෙන ඉන් පස්සේ ඒක මේස උඩින් තියලා එල්ලි එල්ලි යනකොට අපේ ආච්චි අම්මලා සීයලා ඔක්කොම ගිහිල්ලා මෙහෙම මෙහෙම බලලා අඩි දෙකේ ගන්නට වෙනවා අනිවාර්යෙන්ම. ලාංඡනේ සලකුණු යොදන්න වෙනවා තමන් කැමති දෙන්ට. කෙසේ වෙතත් මෙවැනි අසාමාන්‍ය දිගකින් යුතු ඡන්ද පත්‍රිකාව හේතු කොටගෙන අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩිවීම නිසා එක් මධ්‍යස්ථානයකට පත් කළ හැකි ඡන්දපුල නියෝජිතයන් 70ක්, ගණන් කිරීමේ නියෝජිතයන් 175ක්, ඒ වගේම ඉහළ යනවා. ඒ වගේම මේ නිසා ඡන්ද පෙට්ටි නැවත සකස් කිරීමට සිදුවීමට, එහෙම නැත්නම් ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි ආනයනය කිරීමට සිදුවෙනවා. ඡන්දපුලවල් නැවත පරීක්ෂා කිරීමට වඩාත් ඉඩ පහසුකම් සහිත විකල්ප ස්ථාන වෙත යන්නට සිදුවෙනවා. ඡන්ද පෙට්ටි සංඛ්‍යා වැඩිවීම මත ඡන්දපොළ කාර්ය මණ්ඩලය සහ සහාය කාර්ය මණ්ඩලය වැඩි කරන්නට සිද්ධ වෙනවා. කරන්නට සිද්ධ වෙනවා. අද දවසේ ප්‍රධාන සිරස්තලයේ විදිහට ඕනුත් වාර්තා කරන්නේ මේ ඡන්දයත් එක්ක ඇතිවන තත්ත්වය තමයි. ඉතින් කෙසේ වෙතත් මේ විදිහට මේ ජනතාවගේ අනවශ්‍ය මුදලක් වැය කිරීම සම්බන්ධව, එහෙම නැත්නම් ජනතාවගේම මුදල් මේ විදිහට නිරපරාදේ මේ ඡන්ද ලකුණු 10ක් 15ක් එහෙම නැත්නම් 20ක් ආසන්න වශයෙන් ඡන්ද 10000ක් ගන්න බැරි අය මේ විදිහට ඉදිරිපත් වුණාම් ප්‍රජාතන්ත්‍රවාදයේ යම්කිසි ගුණාත්මක ලක්ෂණයක් විදිහට එය පෙන්නුම් කරත් අවසානයේ රටට සිදුවන විනාශය කොතරම්ද? ඉතින් කෝටි 600ක් කියන්නේ නිකන් කජුවට කොස්සට නෙමෙයි. අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ රස පුවත්පතේ සිරස්තලයේ වාර්තා කරන්නේ මේ සම්බන්ධව. ඒ අනුව තමයි අතිරේක වියදමක් පිරිසක් ඉඩකඩක් කාලයක් වෙන් කරන්නට සිද්ධ වෙනවා. ඡන්ද පත්‍රිකාව සාමාන්‍යයෙන් එනු ඇත්තේ මෙන්න මේ විදිහට. අද ලාංඡනයත් එක්ක තමයි මේ සම්බන්ධ තොරතුරු වාර්තාව දක්වලා තියෙන. ඉතින් කෙසේ නමුත් අපි කනගාටු වෙන්නට ඕන මේ ඇතිලා තියෙන තත්ත්වය සම්බන්ධ රටක් විදිහට විවිධ අය විවිධ වාසි ලබා ගැනීම සඳහා මේ දේවල් සිදු කරත් අවසානයේ සිද්ධලා තියෙන කුමක්ද? දිනමින කියන්නේ තැපැල් ඡන්ද අයදුම්පත් 107ක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂවරයා කියා තිබෙනවා. මේ වන විට මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් 107ක් පමණ ලැබී ඇති බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන චන්නපීද සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තල වාර්තාවක් ලෙසට. ඉතින් දිනමින වාර්තාවේ දක්වා තිබෙනවා මේ සම්බන්ධව ප්‍රධාන සිරස්තලයේ යනුව ඉදිරි කාලවකවානුවේදී තැපැල් ඡන්ද ආයුධපත් පරීක්ෂා කරමින් පවතිනවා. විශේෂයෙන්ම සුදුසුකම් සපුරා නොමැති අසම්පූර්ණ ආයුධපත් ප්‍රතික්ෂේප කරනවා. ඒ අනුව තැපැල් ඡන්දේ ප්‍රකාශ කිරීමට හැකි අයදුම්කරුවන් ගණන නිශ්චිතවම සඳහන් කරන්න පුළුවන් වෙන්නේ වැඩිදුරටත් මේ කටයුතු සිද්ධ කරන් පස්සේ කියලා ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ. මේ අතර තමයි අද දි අයිලන්ඩ් පුවත්පතේ ප්‍රධාන සිරස්තල වාර්තාව මම පුඩා දක්වන්නේ මේ අමතර වියදම් ගැනයි. කතාව ඡන්දේ පැත්තකින් තියලා ජනාධිපතිට ගෙන්නපු ආරක්ෂක රථ දෙකක සැපබද්ධ ගෙවීමට විතරක්, ඒ කියන්නේ ලක්ෂරි ටැක්ස් එක ගෙවන්න විතරක් දස කෝටි දස ලක්ෂයක් වැය වෙනවා. දි අයිලන්ඩ් පුවත්පත ප්‍රධාන සිරස්තලෙන් ගෙනෙන්නේ මේ පරිපූරකයට මැති සබේ අනුමැතිය හිමි වුණා. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ආනයනය කරන ද ආරක්ෂක රථ දෙකක් වෙනුවෙන් සුඛෝභෝගී බද්ධ ගෙවීමට රුපියල් 10,10,00,000 මුදලක් ප්‍රතිපාදන වශයෙන් ලබා ගැනීමට ඉදිරිපත් කෙරිච්ච මේ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කෙරුණා. අද දි අයිලන්ඩ් පුවත්පත වාර්තා කරනවා මේ වියදම සම්බන්ධයෙන් මේ විදිහට. ඒ වගේම මම ලංකාදීප පුවත්පතට යනවා. ලංකාදීප පුවත්පතේ උපශීර්ෂ වාර්තාවක මේ සම්බන්ධයෙන්ම දක්වා තිබෙනවා. එම වාර්තාවේ දක්වා තිබෙන්නේ ජනාධිපතිවරයාට ජනාධිපතිට ගෙන්නපු මීට ජනාධිපතිරාගේ ආරක්ෂක කටයුතු සඳහා ගමන් කතන යන්ත්‍ර 20ක් මිලදී ගැනීමට රුපියල් 62,98,000 කී අනුමත කෙරුණා. ආරක්ෂක අමාත්‍යාංශයට මූලධන වශයෙන් මේ මුදල වෙන් කෙරෙනවා. පරිපූර්ණ කැස්සමෙන්තු ලියකිය වේලේ සඳහන් වෙන්නේ ඒ අනුව තමයි මේ ආකාරයට ඉතා විශාල මුදලක් වෙන් කරලා තියෙන්නේ ජනාධිපතිවරයාට.
ජනාධිපතිවරයාට වාහන මේ යන්න දින හතරියක් තියෙන වෙලාවේ මොන රථවාහනද කියලා ඔබට හිතෙන්නේ නැද්ද? මං හිතයි මට හිතෙන්නේ ඔබටත් හිතෙනවා ඇති. නමුත් ඔබ දන්නවා හැම වෙලාවකම ජනාධිපතිවරු යනකොට තියෙන වාහනේ පාවිච්චි කරන වාහනේ අරන් ගියෝතින් අවසානයේ සිද්ධ වෙන්නේ ඊළඟට අලුතෙන් පත්වන ජනාධිපතිට වාහනයක් නැති වෙන එක. ඉතින් මේ ජනාධිපතිතුමාටත් වාහනේ කොහොම හරි මේ ටැක්ස් එක ගෙවන්න ගෙන්නගෙන තියෙන වාහනේත් ඔක්කොම හරි ඉතින් යනකොට එතුමත් ඉතින් ඇත්තට ඉතින් රටට සේවයක් කරපු කෙනෙක් නේ කියලා එතුමත් ඒ වාහනේම අරගෙන ගියෝතින් මොකක්ද සිද්ධ වෙන්නේ? රටේ වාහන සම්බන්ධයෙන් රටේ ජනාධිපතිවරයාගේ වාහන සිට අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වාහන දක්වා මේ ගැටලුව තියෙනවා. අපි ඇමතිවරුන්ට චෝදනා කරන වෙලාවේ, මන්ත්‍රීවරුන්ට චෝදනා කරන වෙලාවේ රටේ දේශපාලනංශයේ රටේ අමාත්‍යාංශවල ඉන්න අමාත්‍යවරුන් තමන් ඒව විශ්‍රාම ගන්නා විට වාහනේ පාවිච්චි කරමින් හිටි වාහනයට යම්කිසි සුළු මුදලක්, තාමත්ම සුළු මුදලක් ගෙනලා එය ගෙදරගෙන යාමේ හැකියාව ඔහුට හෝ ඇයට තියෙනවා. අමාත්‍යාංශ ලේකම්වරු තමන් විශ්‍රාම ගැනීමට සූදානම් වන අවසාන කාලභාගයේදී ඒ අනුව හොඳ සුපිරි වාහනයක් අමාත්‍යාංශයේ තියෙන ප්‍රතිපාදනණින් ගෙන්වාගෙන එය ඉතාමත් හොඳින් පාවිච්චි කළේ. ඉතින් ඔවුනෝන්නේ අවසානයේ තමන් විශ්‍රාම යනකොට මේ වාහනේ අරගෙන යනවා. ඉතින් ඒ වගේම තමයි මේකෙත් සිද්ධ වෙන්නේ ජනාධිපතිවරයාත් යනකොට මේම වාහන රංගියෝතින් මේ කතාව කොතරම්ද. ඉතින් මේක අයිති වෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට ජනාධිපතිවරුන් දුනාට. අපි දැක්ක මහජන බැංකුවේ පහුගිය දවසක හිටපු ප්‍රධාන නිලධාරීතුමෙක් වාහන දෙකක් අරන් ගිහිලා තියෙන ඔහුට අනුමැතියක් නැතුව. ඒ අනුව තමයි කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නේති මහතා පැහැදිලිව කිව්ව කරුණාකර වාහන දෙක ගැන බාර දෙන්න මේක අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනට තියෙනවත් කියලා. ඉතින් ඔවුන්ට මේ සියලු දේවල් හිමි වෙලා වසර පහකට වරක් හම් වෙන බලපත්‍ර ඔක්කොමත් හිමි වෙලා අවසාන යනකොට වාහනෙත් අරගෙනවා. මෙතන ජනාධිපතිතුමත් එහෙම නොවෙන එකක් නෑ කියලා අපි විශ්වාස කරනවා. ඉතින් දසකෝටි දසලක්ෂයක ලක්ෂරි ටැක්ස් එකක් ගෙවලා සමහරට වාහනෙත් අරන් යයි. කවදද මේ රටේ මේ වාහන පූල් එකක් රාජ්‍ය ආයතනවල වාහන සඳහා වූ එකම බැංකුවක් හරි එහෙම නැත්නම් එකම ස්ථානයක් සකස් වෙන්නේ? එතකොට ඕනම කෙනෙක් යනවා නම් එතනින් වාහනයක් අරන් යන්න පුළුවන් ක්‍රමවේදයක් හැදෙන්නේ. මොකද රාජ්‍ය ආයතනවලට වාහන තියෙන ප්‍රමාණයවත් අවසානයේ හරි ගණනයක් නෑ. ඉතින් මේ කනගාටුදායක තත්ත්වෙ මේ ඔබේ මගේ මෙරටේ සාමාන්‍ය වැඩ කරන මිනිස්සයාගේ බදු ගෙවන සල්ලි මේ විදිහට මේවට වියදම් කරන්නේ. මේක විතරක්ම නෙමෙයි, එතනින් තවත් උපශීර්ෂ දෙකකට යනවත් දවසේ ජාතික පුවත්පත්වල වාර්තා කරන මේ පරිපූරක ඇසමෙන්තු සම්බන්ධයෙන්ම තමයි අද දවසේ දිවයින පුවත්පතේ වාර්තාවක දක්වා තිබෙන්නේ. ඒ වෙන් කරපු මුදල සම්බන්ධයෙන් දක්වා තිබෙන්නේ. ඉතින් කෙසේ වෙතත් ඊයේ දවසේදී මේ සඳහා වෙන් කරපු මේ අතිරේක මුදල් ලබා ගැනීම සඳහා අපි බලමු සිරස්තලේ. එහි දක්වලා තියෙනෙත් යනුව තවදුරටත් රුපියල් කෝටි 9ක මුදලක් අධිකරණ බන්ධනාගාර ඇමතිවරයාගේ විදේශ ගමන් වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා. රුපියල් 20 ලක්ෂයක මුදලක් පරිපූරක ඇසමෙන්තු වෙන් කරනවා. ඒ වගේම කැබ් රථ 25ක් මිලට ගන්න මිය ගිය හා තුවාල ලැබූ සෙබළුන් සඳහා වන්දි ගෙවන්න රුපියල් 20 කෝටි 96 ලක්ෂයක. මිය ගිය තුවාල ලැබූ සෙබළුන් 20 කෝටි 96 ලක්ෂයයි. ජනාධිපතිගේ වාහනේ සොෆිරි ටැක්ස් එක ගෙවන්න 10 කෝටියයි. 10 කෝටි 10 ලක්ෂයයි. එතකොට රණවිරුවන්ගේ වගේ භාගයක් යනවා මේ ටැක්ස් එකක් ගෙවන්න වාහනයක. තව හානිපූර්ණ සඳහා කාර්යාලය වෙනුවෙන් රුපියල් 10.21 ලක්ෂයක මුදලක් වෙන් කළා තියෙනවා. ඉතින් රටේ ජනතාවට මේක තව එක සිරස්තලයක් විතරක් වීම නිසා තමයි මේ කට්ටියට මේ ඕන ඕන විදිහට නටන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේව සම්මත කරගන්න පුළුවන් වෙන්නේ. මේක සම්බන්ධයෙන් ඇහුවම මීක් නැනේ කැබිනට් එකේ ඉන්න කට්ටියත්. අද දවසේ ඉන්න අනතුරුව යන්නේ වෙනත් සිරස්තල දෙකකට. ඉන්න එකක් තමයි මහේන්ද්‍රන්ව පිටුවල් කිරීමට අදාළ ලිපිගනු සිංගප්පූරු නීතිපති අතට. සිංගප්පූරුවත් මහේන්ද්‍රන්ගේ ප්‍රශ්නයට අත දමයි. රජයේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් අද ලංකාදීප ප්‍රධාන සිරස්තල වාර්තාව ගෙනෙන්නේ ඒ සම්බන්ධ වාර්තාවේ. ඒ අනුව තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම් කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කරයි කියලා චෝදනා ලැබ සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට උදාර්පන නීති යටතේ ශ්‍රී ලංකාව තුළ කළ ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රමුඛස්ථානයක් ලබා දීමට කටයුතු කරන බව සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාට දන්වා එවා තිබෙන බව පුවත්පතේ වැඩිදුරටත් සඳහන් කරනවා. ඒ අනුව තමයි සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුව නීතිපති ජනාධිපති නිර්දේශන දප්පුල දලිවේරා මහතාට ඊයේ මෙසේ දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ නීතිඥ නිශාර ජයරත්න මේ කියලා තියෙන්නේ. ඒ වගේම අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට පිටුවහල් කරන්න ඇවිල්ලමින් ඒ සඳහා පිටු 21,000 පමණ සමන්විත ගොනු ඇතුළත් නීතිමය ලේඛන නීතිපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාර්ගයෙන් සිංගප්පූරුවේ මහ කොමසාරිස් කාර්යාලයට යවල තියෙනවා. මීට පෙර අවස්ථාවක සිංගප්පූරුව අමාත්‍යාංශයට බාර දීලා තියෙනවා. ඉතින් ඒ සියල්ලත් එක්ක තමයි මේ සම්බන්ධයෙන් ගන්න තීන්දු තීරණ අපිට බලාගන්න පුළුවන් වෙන්නේ ඉදිරි කාල වකවානුවේදී. අද ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වෙන්වන්නේ ඒ ගැනයි. රුපියල් කෝටි 68කට අධික පාඩුවක් සිද්ධ කළා තියෙනවා.
අර්ජුන් මහින්ද්‍රන් වහාම අත්අඩංගුවට ගන්න කියලා කියන මේ නඩු විභාගයට අදාළ විභාගයට ගත් පළමු ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ සම්පත් විජේරත්න සභාපති විනිසුරුතුමන් ප්‍රමුඛ සම්පත් අබේකෝන් සම්පා ජානකී රාජරත්න මහතරුන් විසින් අධිකරණයේ මගහැර විදේශගතව සැරගවී සිටින මේ අර්ජුන් මහින්ද්‍රන් අත්අඩංගුවට ගන්නට වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒසේ වෙද්දී ඔහු තාමත් අත්අඩංගුවට නොගැනීම ගැන තමයි ප්‍රශ්නේ. ජනාධිපතිවරයාත් කිහිප විටක් මේ ගැන කතා කළා. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයත් එයයි මහින්ද්‍රන් ගෙන්වන ලිපි ලේඛන ලැබුණා කියලා සිංගප්පූරුව ශ්‍රී ලංකාව කවට නිල වශයෙන් දන්වා එවා තිබෙන බව මෙම වාර්තාවේ දක්වා තිබෙනවා. උපුටා දක්වන්නේම තොරතුරු පුවත්පත් වාර්තාවෙන්. මේ අතරම අද ලංකාදීප පුවත්පතේ ඊළඟ සිරස්තල වාර්තාවකට එනවා. එහි කියන්නේ ගෝඨාට සහාය දීමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තීරණයේ දැනුම් දීම අද දවසේ සිද්ධ වෙනවා. පොහොට්ටු රැලියට දුමින්ද සහ වීරකුමාර එනවා කියලා කියන්නේ අද දවසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පෙරවරුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදී මේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට සියලු කටයුතු සූදානම් බව මෙහි වාර්තාවේ දක්වා තිබෙනවා. අද පුවත්පත කියන්නේ පොහොට්ටුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානගත වීම අද දවසේ සිද්ධ වෙනවා නිල වශයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයකගේ කැමැත්ත ගෝඨාභයට සහාය දීමයි කියා අද පුවත්පත කියන්නේ. ඉදිරි ජනාධිපතිවරණයේදී කටයුතු සඳහා මේ විදිහට යනුව මේ දෙගොල්ලෝ සන්ධානගත වීම අද දවසේ සිද්ධ වේවි. සන්ධානගත වීම නිල වශයෙන් සිදු වෙයිද කියන එක ප්‍රශ්නයක්. කෙසේ නමුත් අද වේදිකාවට නැග අනුරාධපුරයේදී විශේෂ ප්‍රකාශයක් කොට මේ එක්කාසුවීම සිද්ධ වනු ඇති බව සඳහන් කරනවා. අද අරුණ පුවත්පත තමයි මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක සටහන ගෙනෙන්නේ. ඒ අනුව ගෝඨාට සහය දෙන්න මෛත්‍රී ස්වාධීන වෙයි. ඒක තවත් අලුත් කතාවක්. ඒ අනුව අරුණ පුවත්පත කියනවා තාවකාලික නායකත්වයේ මහින්දට අනුරපුර රැලියේදී දුමින්දගෙන් ප්‍රකාශයක් ගිවිසුමත්සන් කිරීම පසුවට. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරේදා සහ ඊයේ රාත්‍රී පැවැත්වූ සාකච්ඡාවලින් පස්සේ තීන්දුවක් අරගෙන ඇති බව ඔවුන් කියනවා. මේ තීන්දුව ප්‍රකාරව තමයි ඉන් අනතුරුව ඉස්සරහට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවතිච්ච පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම, ඒ වගේම ඊයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්තර සාකච්ඡාව, අද පෙරවරුවේ කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී මේ තීරණය ප්‍රකාශයට පත් කරන්න නියමිතව තිබෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල මහා රැලිය පැවැත්වෙනවා අද. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ නියෝජිතයෙකු ලෙස ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහත්මයා සහභාගී වීමට නියමිතව තිබෙනවා. අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්ධානගත වීමේ ගිවිසුම අත්සන් කිරීමට දින කිහිපයක් ගත වෙයි කියලා කියන්නේ. ඉතින් මං හිතන්නේ පොදුජන පෙරමුණේ පිරිස දුමින්ද දිසානායක මහත්මයාව ගෞරවයෙන් පිළිගනීවිද. මේ කතාව මෙහෙම වෙද්දී මෙන්න විශේෂ පුවතක් ලෙසට අප ඔබට ඉදිරිපත් කරන පුවත. ඒ අනුව මේ මොහොතේ අප සම්බන්ධ කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කර ඇති බවට වාර්තා වන තොරතුරුත් සමග එහි මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහත්මයා. අයිබෝන් සුබ උදෑසනක් වීරකුමාර දිසානායක මහත්මයා. අයිබෝන්, මේ මොකද මේ වෙන්නේ? ජනාධිපතිතුමා නිර්පාක්ෂික වෙන්න යනවද, ස්වාධීන වෙන්න යනවද? ඔව් අතිගරු ජනාධිපතිතුමා, ඊ අපි ප්‍රධාන වශයෙන්ම පක්ෂයේ ව්‍යස්තතාවට අනුව අලුතෙන් නව දේශපාලන මණ්ඩලයක් පත් කරනු ලැබුවා. ඒ දේශපාලන මණ්ඩලයේදී සාකච්ඡා කරලා ගත්ත තීන්දුව తీරන අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති රටේ වර්තමාන ජනාධිපති නිසා ආරක්ෂා පොලිසිය මේ සියල්ල එතුමාගේ පවතින නිසාම එතුමා ස්වාධීනව කටයුතු කරන්නත් මැතිවරණයේ ප්‍රජාතන්ත්‍රවාදීවා නිදහස්ව ඉටු කිරීමටත් එවැගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යාමට මැතිවරණ ව්‍යාපාරයේ කටයුතු සාර්ථක වීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස නොවැම්බර් 17 දින දක්වා රෝහණ ලක්ෂ්මන් පියදාස මහතුමා පත් කරනු ලැබුවා. වීරකුමාර දිසානායක මහත්මයා, මේ 2015 ජනාධිපති අපි වෙලාව බලමු. ඔබේම ප්‍රියයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්නට අමතක නොකරන්න. වීරකුමාර දිසානායක මන්ත්‍රීතුමා, දැන් 2015 වසරේ අගෝස්තු මාසේ 17 වෙනිදා පැවතිච්ච මහමැතිවරණයේ පවත්වන අවස්ථාවේ සමාවෙන්න ජනාධිපතිතුමා නිර්පාක්ෂිකව හිටිනවා කියන කාරණයට වඩා ජනාධිපතිතුමා හිටිය රජයක් විදිහට එකතු වෙලා, එතකොට ඒ වෙලාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් සේනාධිනායකයා ලෙස සිටින කාරණයයි, ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේදී ඔහු වෙනත් ස්වාධීනව සිටිනවා කියන කාරණයයි දෙකක්ද? ඇයි මේ මොකක්ද මේ වෙනසට හේතුව එක්පරම? ඔව්
නෑ මම හිතන්නේ ජනාධිපතිතුමා ස්වාධීනව ඉඳීම කියන එකම අපි විපක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයක් කරද්දී විපක්ෂයට තවත් හයියක් වෙයි කියලා මම හිතන්නේ. ඔහු රටේ ජනතාව බලයි මේ මැතිවරණ ව්‍යාපාරය අපි රාජ්‍ය බලය අයිතු ලෙස විවිධ දේවල් යොදවනට වඩා මැතිවරණේ ස්වාධීනව කරලා විපක්ෂයේ අපි සහාය දෙන අපේක්ෂකයාගේ ජයග්‍රහණය තවත් අර්ථාන්විත වෙයි කියලා අපි හැම පැත්තම සාකච්ඡා කරලා තමයි මේ තීරණයට ආවේ. අද ඔබ අනුරාධපුරයේ පවතින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ රැලිය සඳහා පැමිණෙනවද? ඔබ ඒ සඳහා සහභාගී වෙන බව සඳහන් වුණා. ඔව් මම අපේ දුබින්දු ශානායක මැතිතුමත් ඒ සඳහා සහභාගී වෙනවා. ඊට අදාළ සියලු තීරණ පක්ෂයේ මාධ්‍ය හමුවේදී මම හිතන්නේ පක්ෂයේ මහලේකම් බෑසිරි ජයසේකර මැතිතුමා අද දවසේ ඒ වගේම පක්ෂයේ සංධානයේ මහලේකම් මහින්ද අමරවීර මැතිතුමා ඇතුළු පක්ෂ නායකයින් විසින් දැනුම් දෙයි. මෙන්ම සූති ඒ වීරකුමාර දිසානායක මහතාපත් සමග සම්බන්ධ වුණේ අද දවසේ. ඉතින් කෙසේ වෙතත් ජනාධිපතිතුමා ස්වාධීන වෙන්න තීරණය කර තිබෙනවා. ඉතින් අපිට තිබෙන සාමාන්‍ය ඔබට තිබෙන ප්‍රශ්නය තමයි මේ 2015 අගෝස්තු මාසේ ජනවාරි මාසේ නිර්පාක්ෂික වෙන්නේ නැතුව මොකද මේ හදිසිය නිර්පාක්ෂික වෙන්නේ යන්නේ කියලා. ඉතින් ඒ කතාවට තමයි පිළිතුරු මා විමසුවේ, ඒ ප්‍රශ්නේ තමයි විමසුවේ. ඒ කෙසේ වෙතත් අද දවස විශේෂයි. ඒ අනුව අද 2019 ජනපති සටනේ මංගල රැලි පැවැත්වෙන්නේ මෙහෙමයි. අද දවසේදී අනුරකුමාර දිසානායක මහතා ඊයේ තඹුත්තේගමදී පැවැත්වුවා තවත් විශේෂ සුවිශේෂ රැලියක් රසපුවත්පති උපශීර්ෂ වාර්තාව. ඒකම ගෝඨාභය රාජපක්ෂ මහතා අද අනුරාධපුරයේදී පවත්වන විශේෂ රැලිය. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා හෙට ගෝල් ෆේස් එකේදී පවත්වන උන්ගේ විශේෂ රැලිය. අද දිනමින පුවත්පති උපශීර්ෂ වාර්තාවක් දක්වා තිබෙනවා. ඒ අනුව සියලු පුවත්පත්වලට සහ මාධ්‍ය ආයතනවලට සම ඉඩක් ලබා දීම කියන කාරණේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් යළි යළිත් පසක් කර සිටින කාරණයක්. කෙසේ වෙතත් දිනමින පුවත්පත අද දවසේ උපශීර්ෂ වාර්තාවක් විදිහට රජයේ පුවත්පත විදිහට උන් වාර්තා කරනවා. මේ සම්බන්ධයෙන් උපශීර්ෂයක්, එහි වැදගත්කම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද දවසේ සිද්ධ වෙනවා. ගෝඨාභය දිනවන මංගල රැලිය අද දවසේ අනුරාධපුරයේදී පැවැත්වෙන බව ඔවුන් වාර්තා කිරීමේ යනු අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී ඒ කටයුතු සඳහා සූදානම් වෙනවා මේ වන විටත්. මේ අතර සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් කතා කරද්දී එතුමා ඊයේ දවසේ මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැ දැකීම සඳහා ගියා. එක්සත් ජාතික ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගත්තා. නාත දේවාල පරිශ්‍රයේදී මහා සංඝරත්නයේ 859ක් එතුමාට සෙත්පතා ජයපිරිත් සජ්ජායනාවක් සිදු කෙරුවා. අනතුරුව මල්වතු අස්කිරි උබේ මහා විහාරයට ගිය ඒ මහතා මල්වතු අස්කිරි මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් වහන්සේ, ඒ වගේම අස්කිරි පාර්ශ්වයේ විහාරයට ගිහිල්ලා අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක ස්වාමින් වහන්සේ බැහැ දැක්කා, ආශිර්වාද ලබා ගත්තා. ඒ වගේම මම දැක්ක තවත් විශේෂ ප්‍රකාශයක් කරන අවස්ථාවේදී ස්වාමින් වහන්සේලා අපි අතින් වචන සිද්ධ වෙන වචනවලින් අඩුපාඩු සිද්ධ වෙනවා, වචනවලින් ප්‍රශ්න සිද්ධ වෙනවා. කරුණා කරලා ඔබතුමාලා එහෙම සිද්ධ වුණාම සමා වෙන්න කියලා කියන්නේ. ඒකයි හොඳම ලක්ෂණය කියලා නායකයෙකුගේ. මේ අතර මේ ඡායාරූප වාර්තාව ඩෙලි මිරර් පුවත්පතේ ගෙනෙන්නේ 95 මාලෙන් ඉහළ මාලයට දල්දා වහන්සේ වැඳ පුදා ගැනීමට ගොස් පැමිණෙන ආකාරය. ඒ අවස්ථාවේදී ආචාර කරන අයුරු ජනතාවට රැස්ව සිටින අයට සජිත් ප්‍රේමදාස මහතාගේ ඡායාරූපය පුවත්පතේ ගෙනෙනවා. අද මං හිතන්නේ අද උදෑසන මහේෂ් සේනන ජෙනරල් මහේෂ් සේනනායක මහතා යාමට නියමිතව තිබෙනවා දල්දා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා. අද දවසේ සිදුවන දේශපාලනික වැඩ කටයුතු ගැන එසේ සඳහන් කරන වෙලාවේ කාදිනල්තුමා විශේෂ ප්‍රකාශයක් කරනවා. මේ ප්‍රකාශය වැදගත් වෙන්නේ කාදිනල්තුමාට අනුව දැනටමත් තීරණය කරලා අවසන් ජනතාව කාටද මෙරටේ ඡන්දය දිය යුත්තේ කියා. ඒ පමණක් නොවේ, බාරදීලා යන්නත් කාලය ඇවිල්ලලු. People have decided whom to vote. වාර්තා කරන්නේ අද ප්‍රධාන සිරස්තල ය විදියට ඡන්දය දෙන්න ඕන කෙනා ජනතාව දැනටමත් තීරණය කරලා අවසන්. උපශීර්ෂ වාර්තාව ඩේලි මිරර් පුවත්පතේ සහ උපශීර්ෂ වාර්තාව දවසේ මව්බිම පුවත්පතේ ගෙනෙනවා. ඒ අනුව තමයි මේ ඡන්දය ලබා දීම සඳහා ජනතාව මේ වන විට තීන්දුවක් අරගෙන අවසන්. ඒ තීන්දුව ප්‍රකාරව ඉදිරියේදී ඡන්දය ප්‍රකාශ කරනු ඇති බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කර තිබෙනවා. එහි සඳහනේ සමස්තයක් විදිහට දක්වා තිබෙන්නේ මේ වන විටත් අපේක්ෂකයෝ බොහෝ දිනක් සම්බන්ධයෙන් කතා කරනෝ රටේ. ඒකම මේ ඡන්දය ලබා දීම සම්බන්ධයෙන් ජනතාවගෙන් විමසීම් ගණනාවක් සිදු වෙලා තිබුණා. එහිදී තමයි දැනටමත් ඡන්දය දීමට අවශ්‍ය කරන කෙනා තීරණය කළා තියෙන්නේ. ඒ වගේම මේ රටේ ඉන්න අනිකුත් අය රට කරවන්න පුළුවන් කට්ටියට ඒ ඉඩකඩ ලබා දීලා ඉවරලා
පිටත්ව යන එක තමයි හොඳ කියන එක එතුමා සඳහන් කර තිබෙනවා. එතුමාගේ සම්පූර්ණ ප්‍රකාශය අද ඇතුළු පිටු වාර්තාවක තමයි සවිස්තරාත්මකව දක්වලා තියෙන්නේ. ඒ ප්‍රකාශය තුළ තවදුරටත් එතුමා සඳහන් කරනවා කරුණු කිහිපයක් පසුගිය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්, ඒකම පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට දඬුවම් දීමට නොහැකි වීම සම්බන්ධයෙන්. මේ සියල්ල සමග අවසානයේදී ඒ අනුව ජනතාව තීරණය කළ ඉවරයි දැන් ඡන්දෙ දෙන්න ඕන කාටද කියලා. අපි ඡන්දෙ දෙන්න ඕන කාටද, කට්ටිය පිටව යන්න ඕන කියලත් බාර දීලා යන්න ඕන කියලත් කියනවා. බාර දෙන්න නම් යම් කිසි කෙනෙක් බාර අරගෙන දැන් කටයුතු කරමින් ඉන්නට ඕන. ව්‍යංගාර්ථයෙන් කියන්නේ බාර අරගෙන ඉන්න කට්ටිය බාර දීලා යා යුතුයි කියලා, ඒ අනුව නව කෙනෙකුට බාර දෙන්න කියන එකද. කතාව එතනින් ප්‍රශ්නාර්ථයක් විදිහට තියලා කෝප් කමිටුවේදී විශේෂ දෙයක් හෙළිදරව් වුණා. ඒ තමයි 2016 වසරේ ඉඳලා හදිස්සි විදුලි මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 5223ක වියදමක් වෙන් වෙලා තිබෙනවා. කෝප් කමිටුව ඊයේ මේ සම්බන්ධයෙන් අනාවරණය කර අතොරතුරු දිවයින පුවත්පත උපශීර්ෂය කෙරවලපිටිය සාම්පූර් සහ නොරොච්චෝලි විදුලි බලාගාරවලින් අපේක්ෂිත විදුලි උත්පාදනයක් සිදු නොවුණු නිසා විදුලි මිලදී ගැනීම සඳහා 2016 වසරේ සිට මේ වසර දක්වා ගෙවිච්ච මුදල රුපියල් කෝටි 5223ක් ඉතා විශාල මුදලක්. මේ හදිස්සි මිලදී ගැනීම හින්දා මේ වගේ වාසිසාගත තත්ත්වයන් විවිධ අයට අත්පත් වුණා කියන එක පහුගිය කාලෙම කතාබහට ලක් කරපු කාරණයක්. ඒ අනුව තමයි ඊයේ දවසේදී කෝප් කමිටුවේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සිද්ධ වුණේ. මේ ප්‍රශ්න කිරීමේදී තවත් බොහෝ තොරතුරු ලැබුණා. පැය 73398ක් විදුලි ජනනය කිරීමකින් තොරව පැවති විදුලි ඩීසල් යන්ත්‍ර 50ක් ගැන කෝප් කමිටුවේදී කතා කළා. ඩීසල් ලීටරයකින් විදුලි ඒකක 4ක් පමණක් නිපදවන මේ යන්ත්‍ර සඳහා මුදල් වියදම් කරනවට වඩා කුඩා විදුලි බලාගාරයක් ස්ථාපිත කරා නම් මේ රටට වඩාත් වැඩදායි බව විගණකා අධිපතිවරයා කෝප් කමිටුව හමුවේ කිව්වා. ඒ වගේම මේ විදුලි ජනන යන්ත්‍ර 50න් 12ක් පසුගිය කාලයේ අක්‍රීයව පැවතිවා. ඒවා සියල්ල ක්‍රියාත්මකව පවතිනවා. මේ සම්බන්ධයෙන් සඳහන් කරේ අද ඊයේ දවසේ කෝප් කමිටුව හමුවේදී. ඉතින් මේ සියල්ල ජනතාවගේ මුදල් එක එක වෙලාවට එක එක අයට වාසි ලබා ගන්න විවිධ හේතු නිසාවෙන් සම්මත කරගත්තුවා. අවසානයේ අපේ පොකට් එකෙන් තමයි ගෙවිලා තියෙන්නේ. අද අරුණ පුවත්පතේ උපශීර්ෂ වාර්තාවට එනවා. ඒ අනුව තමයි උපශීර්ෂ වාර්තාවේ දක්වා තිබෙන්නේ ඇල්පිටිය රැස්වීමේදී සෙනග මදි රනිල් මගහරී කියලා. අරුණ පුවත්පත උපශීර්ෂ වාර්තාවෙන් ගෙනෙන්නේ ඊයේ දවසේ තිබිච්ච තත්ත්වයේ අනුව ඇල්පිටිය රැස්වීම ඇල්පිටිය ඡන්දයට ඉතාමත් දින කිහිපයක් ඇතිනේ. මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියේ අවසන් වුණා. ඒ එක්කම තමයි ඇල්පිටිය ප්‍රාදේශ සභා මැතිවරණයේ අවසන් ජනරැලිය පැවතුනේ. ඊයේ එක්සත් ජාතික පක්ෂයේ ජනරැලි දෙකක් පැවැත්වීම නියමිතව තිබුණා. ඒත් ප්‍රමාණවත් සෙනඟක් මේ රැලි වලට සහභාගී වුණේ නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනරැලි වලට සහභාගී වීමෙන් වැළකී සිටියා. ඇල්පිටිය කැල්ලපත කැටවල යන ප්‍රදේශවල මෙම ජනරැලි අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුණේ. විශාල සෙනඟක් නොමැති නිසා මේ රැස්වීම දෙකට සහභාගී වුණේ නැහැ අගමැතිතුමා කියලා කියනවා. මේ ජනරැලි වලට ඇමති ගයන්ත කරුණාතිලක සහභාගීුණා. ඔහු ප්‍රකාශ කළේ අගමැතිවරයා සිටින ස්ථානයේ හෙලිකොප්ටර් ගුවන්ගත කිරීමට නොහැකි නිසා අගමැතිවරයා ඉන්නේ නැහැ කියලා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය පෙරේද තිබ රැස්වීම 15ක්. ඒ ප්‍රමාණවත් සෙනඟක් නොමැති නිසා ජනරැලි 3ක් පමණක් අමතලා එතුමා පිටත්ව ගියා. ඉතින් එතුමත් මං හිතන්නේ වේලාසන හරියට කියන්නේ නැතුව මේ ස්ථානයට පැමිණලා තිබුණා කියලා තමයි සඳහන් වුණේ. ඒ අතරතුරේ තමයි කෙසේ වුණත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දැන් එහෙම කියන්න වෙයිද දන්නේ නැද්ද නෑනේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාත්තපු රැළිය ඊයේ අවසන් වුණේ. මේ අතර ඇල්පිටිය ඡන්දය ඇස්සේ ඉඩම් බෙදිල්ලක් සිද්ධ වෙනවා ගයන්ත කරුණාතිල කැමැතුමා ඉන්න වෙලාවේ. ඒ ඉඩම් බෙදීම නතර කරලා තියෙනවා ඇල්පිටිය ප්‍රාදේශීය මැතිවරණයේ ආසන්නව තිබියදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඇල්පිටිය පිළිකාන ප්‍රදේශයේ ඉඩම කනවසර පදිංචිකරුවන්ට එම ඉඩම් නීත්‍යානුකූලව පැවරීමට එම කොමිසමේ නිලධාරියෙකු මූලිකව කටයුතු කරනවා කියලා ලැබිච්ච තොරතුරක් අනුව ඒ වහා නතර කරන්න ඇල්පිටිය මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයේ නිලධාරීන් කටයුතු කළා. මේකත් ඉතාමත් විශේෂ අවස්ථාවක් ඊයේ දවස සම්බන්ධයෙන් කතා කරද්දී. මේකම තව තොරතුරු නම් සෑහෙන තිබෙනවා. දෙන්න මොහොතක් අපි විරාමයකට යමු වෙලා ඉන්නම්. ඊයේ දවසේ ඇත්තටම ජනාධිපතිතුමාට මේ වාහන දෙකක් ගෙන්නලා මේක මේ මොකද්ද මේ ටැක්ස් එක ගෙවන්නේ මේක පරිපූර්කෙත් අනුමත කරා නේද? ඇයි මේ ඔබතුමන්ල මොකද මේ කියලා කැබිනට් එක නියෝජනය නොකළත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු විමසුවා. ඔහුගේ ප්‍රතිචාරය බලමු මේ විරාමෙන් අනතුරුව. 54,000ක් ගන්න පුද්ගලයෙක් ඉඳෙද්දිත් රුපියල් 75,000යි 900ක් ගන්න පුද්ගලයෙක් ඉඳෙද්දිත් 75,000යි. කෝටි 5කට වැඩි ටැක්ස් තියෙන මොකද්ද මේ සිකියුරිටි වෙහිකල් එක කියලා දැනගන්නත් කැමතියි. ඒක මේ ගල්මන්ත්‍රියක්ද කියලා. ඇයිද මේ හදිසි ජනාධිපතිතුමාට මේ වාහන ගන්නයි මේ පරිපූර්ණ කැස්සමෙන් තියමු කරලා තියෙන පාර්ලිමේන්තුවේ මේක මොකද්ද මේ? මම දන්නේ කොහොමද ජනාධිපතිතුමාගේ අඳුර කාරණයක්. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය සඳහා වැඩ කරන බලාපොරොත්තු වෙනවා.
දෙරණ අරුණ ප්‍රධාන අනුග්‍රහය එස්ටමොන්ට් සම අනුග්‍රහය එල්බීඑස් ඒසුරු චැම්පියන් අපිට චැම්පියන් විජයබා කොල්ලය වඩිනා ස්කූටි රසක් දිනා ගන්න යුතුකම බ්‍රිටිෂ් වේ ඉංග්‍රීෂ් ඇකඩමි ගුරු කේමැනි කහවත්ත ICBT කැම්පස් RAC කැම්පස් දැන් අලුත් තැනක කේස් ඇබ්සලූට් ජූස් 1.9 8.9 අමතන්න දර්ශන් හඳුන්කුරු සන්ක්‍රික් මස්ට් මස්ට් දවක් ලබා දෙන අග්‍රගන්නේ ආයුර්වේද සාරයන් 16ක් ෆෑන් ලව්ලි ආයුර්වේදික කෑ හාල් කිලෝ 2යි හාල් මැස්සෝ 100යිනේ ඔව් මුදලාලි එච්චරයිද බිස්කට් පැකට් එකකුත් දෙන්න මුදලාලි මේකත් ගණන් ගිහිල්ලා ඈ අත එච්චර සල්ලි නෑ මුදලාලි කොහොම කියලා දැන් මේ පොතත් පිරලානේ තියෙන්නේ එහෙනම් හාල් කිලෝ එකක් අඩු කරන්න මේ බිස්කට් පැකට් එකක් තියන්න ඒකට මේ නොදරුවා පලි නෑනේ බං හොඳට තිබුණු රටක් අපි වැඩිච්ච තැනක් මේවට මේ ආණ්ඩුවේ ඉන්න හැමෝම වග කියන්න ඕනේ අයාලේ ගිය පාලනයට තිත මෙඩෝලි උඩුපියන් පතේ ස්ටිකරේ පිටුපස අංකේ සූරා 0766 3757 අංකෙට SMS කරන්න රස හඳුනන ගෘහණියන්ට මෙඩෝලි වෙතින් මුළු තැන්ගේ උපකරණ ෆැඩ්න ෂේප් අප් ටී ගැන මට මුලින්ම කිව්වේ සැලොන් එකේ එක දිගට මාස කිහිපයක් ෆැඩ්න ෂේප් අප් ටී බිව්වා ඉන්පස්සේ මම වෙනස් වෙන විදිය ගැන එයාලටත් පුදුමයි ෆැඩ්න ෂේප් අප් ටී සදේශී කොහොඹ සත්කාරයේ චමත්කාරය ශියා බැංකුවේ කරන්න ඉතිරි It's good to know the truth the Sunday morning every Sunday SLT fiber 1212 අමතන්න අර පිරිමැස්ම තමයි වැදගත්ම දේ නාස්ති අඩු කරලා පුළුවන් තරම් ඉතුරු කරන්න දැනගන්න ඕනේ ගුණාත්මක භාවය ගැන අනිවාර්යම සැලකිලිමත් වෙන්න ඕනේ කෝල්ටි එක නැත්තම් කිසි දෙයක් වැඩක් නැහැ. වැදගත්ම දේ වගකීම. වගකීමක් නැති කිසිම දෙයක කල් පැවැත්මකුත් නැහැ. මේ හැමෝටම හරියන එක දෙයක් තියෙනවද? විදුලිය සහ ජලය ඉතිරි කරන ජාත්‍යන්තර තත්ත්වයේ නිමාවකින් යුත් වසර 5ක වගකීමක් සහිත 6 රෙදි සෝදන යන්ත්‍ර හැමෝටම හරියන අලුත්ම මාදිලි තුනකින්. අද පටන් පිම්පල්ස් වලට ආයුර්වේද සත්කාරයක්. Live Ayush. ඕනෑ මහදිසියකදී නොමිලේ ගිලන් රදයක් සුවසරි ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. දන්ත සංවේදීතාවේ හටගන්නේ දත ඇතුළත ඇති දන්ත ස්නායු වලින්. උණුසුම් හෝ සීතල කැමැඹීම ගන්නා විට එය දැනෙන්න පටන් ගන්නවා. නොසලකා හැරියොත් තත්ත්වය බරපතල වෙන්නත් පුළුවන්. මේ තත්ත්වය මගහැරගන්න සෙන්සොඩයින් දන්තාලේපය දිනපතා පාවිච්චියෙන් පුළුවන්. එය ඔබට සහනය ගෙන දෙන බව මට විශ්වාසයි. අන්තර්ජාතික පිළිගත් වෘත්තිකයෙකු වීමට ඔබ සතු වූ සීනේ සැබෑ කර ගැනීමට අපහායක් වන්න මූලික සාධක පත්‍ර පාඨමාලාවල සිට PhD උපාධිය දක්වා නර්සින් බයෝමෙඩිකල් සයන්ස් ෆිසියෝതെරපි හා ටීචින් අධ්‍යාපන ශිස්ත්‍රවල පාඨමාලා අප සමග අරඹා ඔස්ට්‍රේලියාව එංගලන්තය යුරෝපය සහ ඇමරිකාවේ රටවලදී සම්පූර්ණ කර ගැනීමට දැන්ම අමතන්න 0766 56 60 78 හෝ 0111 465 1144 උපකරණ ලියා ඩයිමන්ඩ් තුල අඩංගු ග්ලූටතියොන් මගින් සම අවපැහැගැන්වීමට හේතු වන මෙලනින් පාලනය කර ඔබේ සම වඩාත් සුන්දර කරයි කොහෙන්ද මේ ලස්සන කෙල්ල හොයාගත්තේ ඔව්වම්මේ ඇත්තටම ලස්සන ලියා ඩයිමන්ඩ් හිතේ තියෙන ඇත්ත කතාව ශ්‍රී ලාංකීය තරුණ ජවයා පණ ගන්වන්නට ඔබේ පළමු මනාපය සූදානම්ද මොකද උනේ ගණන් ටෙස් ෂා සර්ප්‍රයිස් දන්නවනම් ස්පෙෂල් දෙයක් හදනවනේ ඇගේ රහස නෝ කියුස් හොඳම තත්ත්වයේ නියම චිකන් වලට කහලුණු ගම්මිරි සැල්දිලි වැනි නැවුම් කුළුබඩු මුසුවී ඇති නිසා හැමදාම හදන පරිප්පු කරියට චිකන් සර්ප්‍රයිස් එකක් සර්ප්‍රයිස් නෝ කියුස් හැමදාම හදන පරිප්පු කරියට චිකන් සර්ප්‍රයිස් එකක්
දෙරණ අරුණ Sri Lanka's breakfast show ඔබයලි දෙරණ අරුණ සමග සජීවීව එකතු වෙන්නේ අද දවසේ ජාතික පුවත්පත්වල ඇතුළු පිටු වාර්තාවලට යන්නේ ඉස්සෙල්ලා මේ මැතිවරණයේ පත්‍රිකාව අඩි දෙකක් දිග වුණෙන් පස්සේ ඇත්තටම මේ තාත්තයි දුවයි අම්මයි පුතයි බිරිඳයි සැමියයි ඉන්න පක්ෂ නිසාවෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳ ලක්ෂණයක් කිව්වට අවසානයේ රටට සිදුවන මේ බරදරන්නට සිදුවීම ගැන මේ යල්පැන ගිය නීති සම්බන්ධයෙන් 1981 අංක 15 දරන මැතිවරණ පනත සම්බන්ධයෙන් මේ සියල්ල සම්බන්ධයෙන් ඊයේ දවසේ බිග් ෆෝකස් වැඩසටහන අපේ ප්‍රවෘත්ති නාලිකාවේ හැම දවසකම උදෑසන 11:30ට විකාශය වෙනවා මැතිවරණ නිරීක්ෂණ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ වෙනුවෙන් ඊයේ සම්බන්ධ වුණ මංජුල ගජනායක මහත්මයා එහිදී ඔහු මේ යල්පැන ගිය නීති සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කළා රටේ පුරවැසියන්ගේ දැන ගැනීම පිණිස අප මේ ඉදිරිපත් කරනවා දැන් එමු 35 දෙනෙක් කෙනවා මගේ නම් අදහස දැන් අපි කිව්වොත් මැතිවරණ නිරීක්ෂකයන් ලෙස අපේක්ෂකත්වයේ සීමා කරන්න කියලා කවුරු හරි කියන්න පුළුවන් මේ අපි ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව අභිමානයෙන් කතා කරනවා මෙන්න අපේක්ෂකත්වයත් සීමා කරන්න හදනවා කියලා හැබැයි ශ්‍රී ලාංකේය පසුබිමට අදාළව එවන්නක් සීමා නොකළොත් අපි අනාගතයේ දැඩි අර්බුදයකට පත් වෙනවා හොඳම නිදසුන අපතෙන්පත් කිරීම බලන්න මේ මෙච්චර ප්‍රවාහයක් වගේ ඉන්නේ ඕනෑම කෙනෙකුට පුළුවන් රුපියල් 75000ක් තියෙනම් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් වෙන්න මොකද ස්වාධීන අපේක්ෂකයෙක් නම් රුපියල් 75000ක් අවශ්‍යයි දේශපාලන පක්ෂයක් නම් රුපියල් 50000ක් අවශ්‍යයි මෙහි තිබෙන අවස්ථාව තමයි ලහිරු මේ ජනාධිපතිවරණ නීතිය හඳුන්වා දුන්නේ 1981 81 50ට අදාළව තමයි මේව ක්‍රියාත්මක වෙන්නේ 81 ස්වාධීන අපේක්ෂකයෙක් තරඟ කරනවා නම් ඔවුන් රුපියල් 75000ක් තැන්පත් කළ යුතුයි. එතකොට එකල හිටපු මාණ්ඩලික නිලධාරියෙක් අපි ස්ටාෆ් ඔෆිසර්ස් ලා කියන රජයේ හිල නිලධාරීන්. ඔවුන්ගේ වැටුප රුපියල් 900කට ආසන්නයි. රුපියල් 900යි 75000යි ගත්තට පස්සේ ඇත්තටම ඔබ දන්නව එතකොට 5-6 ගුණයක් වැඩි ප්‍රමාණයක්. ඒ දිනවලට සාපේක්ෂව ඒක ලොකු මුදලක්. ඉතාම ලොකු ප්‍රමාණයක්. එතකොට එකල හිටපු ප්‍රතිපත්ති සම්පාදකයන් නීති සම්පාදකයන් මේක ගැන බරපතලව හිතලා තියෙනවා. අද මාණ්ඩලික නිලධාරියෙක් ආවම වැටුප කීයද? මම දන්න විදිහට රුපියල් 54000යි. එතකොට 54000ක් ගන්න පුද්ගලයෙක් ඉඳෙද්දි රුපියල් 75000යි 900ක් ගන්න පුද්ගලයෙක් ඉඳෙද්දි 75000යි. මේ අපමුදලට අමතරව රටේ ජනතාවගේ ඉල්ලීම වන්නේ අඩු ගානේ ඡන්ද ලක්ෂයක් ඡන්ද ලක්ෂ 10ක් ගන්න ඡන්ද ලක්ෂ 5 ගන්න බැරි නම් ඒ අපේක්ෂකයන්ට අපමුදල් විතරක් නෙමෙයි යම්කිසි දඩයක් ගහන්න කියලා මේ தත්ත්වය ඇති නොවෙන්න. දැන් මේ පාර 40යි ඊළඟ පාර වෙනකොට කොහොමද මේ පාර 35යි 41ක් දුන්නට ඊළඟ පාර වෙනකොට 75ක් 100ක් විතර આવෝතින්. ඒතර ඡන්ද පත්‍රිකාව මැතිවෙන්න කොමිසමේ සභාපතිතුමා කියලා වල අඩි 4.5ක් දිගට විතර හදලා දෙනවද? දැනට තියෙන ක්‍රමය අනුව තේ යන ක්‍රමය වෙනස් කිරීමට කාලය වෙත් තින ඔය ක්‍රමය වෙනස් කරන්න වෙයි ඉස්සරහට ඉක්මනටම මේ අතර ඡන්ද කටේ ගරා වැටෙන ආර්ථිකය පිළිබඳව කොමර්ෂල් බැංකුවේ යුනයිටඩ් මෝටර්ස් සමාගමේ සභාපති මහේන්ද්‍ර අමරසූරිය මහතා හිටපු සභාපතිවරයා අදහස් දක්වන්නේ මේ ලංකා විදුලි බල මණ්ඩලය ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු පිට පාඩු ඒවා ගොඩ ගැනීම සඳහා ඉන්ධන මිල සූත්‍ර හඳුන්වා දුන්නා නමුත් කිසිවක් සිදුනා කියලා පේන්නේ නැහැ මේ මිල සූත්‍ර හඳුන්වා දීමට රජය පමා වුණා වැඩි ඒ කලකට පෙර හඳුන්වා දුන්න නම් ආර්ථික සහයෝගිතා වර්ධනයට යම්කිසි දායකත්වයක් ලබා ගන්නට තිබුණා. ඒ අනුව මේ ආර්ථික විද්‍යාඥයෙකු ආර්ථික විශ්ලේෂකයෙකු ලෙස පෙනී සිටින උත්සාහ ගන්න අයෙක් නෙවෙයි. මේ ලිපියේදී උත්සාහ කරන ශ්‍රී ලංකාවේ ආර්ථික අභිවෘද්ධිය කෙරෙහි ජනතාවගේ උනන්දුව මතවාදයේ ගොඩනැංවීම සඳහා එතුමාගේ අදහස් දක්වීම ඉදිරිපත් කිරීම. ඒ අනුව ඩේලි FT පුවත්පතට සපයා තිබෙන සටහනක් එක්ක තමයි මේ සම්බන්ධයෙන් අද දවසේ තොරතුරු ගෙනෙන්නේ. මේ අතරම රජිනගේ ආණ්ඩුවේ තවත් හිර වුණු රාජ්‍ය මූල්‍ය පාලනය කියලා අද දවසේ දිනමින පුවත්පතේ වාර්තාවක ගෙනෙනවා. වර්තමාන රජයේ අයවැය යනු යථාර්ථයක් නොවන ලැබීම් සහ ගෙවීම් ලියවිල්ලක්. එය තිරසාර සංවර්ධනයක මූල්‍ය සැලැස්මක් වශයෙන් පිළිගන්න බෑ. රාජ්‍ය මූල්‍ය වත්කම් සහ වගකීම් මෙහෙවින් පිළිඹිඹුව සමස්ත අයවැයක ලක්ෂණ එහි නැහැ. රටකට අවශ්‍ය වන්නේ එවැනි ලියවිල්ලක් නොවේ. යථාර්ථවත් භෞතික සැලසුම් පදන කරගත්තු ප්‍රාග්ධන මෙහෙයුම් කාර්යයන්ගේ මූල්‍ය පිළිඹිඹුවක්. නමුත් එවැනි දෙයක් පේන්නේ නැහැ. ඊයේ ජනාධිපතිතුමාට ගෙනාපු වාහන දෙකේ සුපිරි ටැක්ස් එක ගහන්න විතරක් දසකෝටි දසලක්ෂයක් වෙන් කරගන්නවා. වාහනේ ගාන කොහෙවත් සඳහන් උනේ නැහැ. හැබැයි 2017 වසරේ තමා වෙන්න පරිපූර්ණ ඇස්තමේන්තුවක් ආවා. මේ ඇස්තමේන්තුවේ ජනාධිපතිවරයා සඳහා බෙඩි නොවදින වාහන මිලදී ගැනීම මම ඉදිරිපත් කළේ. මම මතකෙන් කියන්නේ එහි වෙන් වෙච්ච ගාන උනේ රුපියල් කෝටි 59ක්. එහෙනම් ඒ 59ක් දීලා ගෙනාපු එකේ ඉතුරු කොටසද මේක වන්නේ යන්නේ. අපි මේ ගැන කතා කරද්දී ඊයේ පාර්ලිමේන්තුවේදී මේ ගැන බිමල් රත්නායක ජනතා මුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා විමසීමක් කරනවා.
මේ මැතිවරණයක් ප්‍රකාශයට පත්වලා තියෙන අවස්ථාවකදී රුපියල් මිලියන් 130කට ආසන්න ප්‍රමාණයක් ග්‍රීන් ක්ලබ්ස් කියලා දිස්ත්‍රික්ක 25ේම පිහිටවීම සඳහා ඔබතුමාලා මුදල් වෙන් කරගෙන තිබෙනවා. ඒක අයවැය යෝජනාවක් වෙන්න පුළුවන්. නමුත් මේ මොහොතේ මේ ක්‍රියාත්මක කිරීමේදී මේක පැහැදිලි දේශපාලන කටයුත්තක් බවට පත් වෙනවා. ඒ වගේම අපි පැහැදිලි කරන්න ගන්න අවශ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් රටේ ජනාධිපතිවරයාට ආරක්ෂාව සැපයීම සම්බන්ධ අපි කිසි විරුද්ධතාවයක් නැහැ. නමුත් මේ පරිපූර්ණකයක් වෙන් කරලා තිබෙනවා. Additional allocation is provided for the payment of luxury tax on the importation of 2 security vehicles for the use of HE the president million 101ක් දැන් tax එක million 101ක් එක වාහනයකට කෝටි 5කට වැඩි tax තියෙන මොකක්ද මේ security vehicle එක කියලා දැනගන්නත් කැමති එක මේ ගල්මන්ත්‍රයක්ද කියලා එසා අඬපක් සංවිධායකතුමා මේක පැහැදිලි කරන්න කියලා මම ඉල්ලා සිටිනවා ලිපිලේකන අනුව ඔබතුමා පැහැදිලි කළ යුතුයි 23 24 අපි විභාගයකුත් තියෙනවා පැහැදිලි කරන්න ගල්මන්ත්‍රය කථානායකතුමනි මුදල් රාජ්‍ය ඇමතුමා හෝ ඇමතුමා පසුව මේ එතුමාට පැහැදිලි කිරීමක් කරයි සභාවට දැන් ඔබ හිතන්නේ ගෙවිච්ච මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ බොහෝ කටයුතුකම් සම්බන්ධයෙන් චෝදනා මතු කරා මේ ආණ්ඩුව බලයට පත්වීමේදී ඒ සිද්ධ වෙච්ච බොහෝ දේවල් අතර කියපු දෙයක් තමයි වාහන 1500කට වැඩි පිරිස ප්‍රමාණයක් තියෙනවා ජනාධිපති කාර්යාලයේ යටතේ පමණක්. ඒතර මේ වාහන ලබා ගන්න අලුත් වේ මොකටද කියලා. ඒ වගේම මේ පරිපූර්ණක ඇස්තමේන්තු යොමු කරපු පළමු අවස්ථාව නෙමේ. පරිපූර්ණක ඇස්තමේන්තු මේ ඉදිරිපත් කරන්නේ 9 හෝ 8 ඒ අනුව 2017 වසරේ අවසානයේ වන විට පරිපූර්ණ කැස්තමේන්තු 6ක් ඉදිරිපත් කළා. ඒ පරිපූර්ණ කැස්තමේන්තු 6න් මැතිඇමතුරු පිරිසක් වෙනුවෙන් වාහන ගෙන්නන රුපියල් කෝටි 118යි. රුපියල් කෝටි 57ක පරිපූර්ණ කැස්තමේන්තුවක් යලිත් දැම්මා. ඊට පස්සේ රුපියල් කෝටි 37 කැස්තමේන්තුවක් දැම්මා. රුපියල් කෝටි 16ක පරිපූර්ණ කැස්තමේන්තුවක් දැම්මා. ඉන්පස්සේ අගමැතිවරයා වෙනුවෙන් විශේෂ ආරක්ෂක රථ දෙකක් මිලදී ගැනීමට රුපියල් කෝටි 59.9 කැස්තමේන්තුවක් දැම්මා. ඊට පස්සේ ජනාධිපතිවරයා වෙනුවෙන් වෙඩි නෝදින රථ දෙකක් මිලදී ගැනීමට ආපහු රුපියල් කෝටි 59 කැස්තමේන්තුවක් දැම්මා. ඒ වාහන මේ සියල්ලත් එක්ක රුපියල් කෝටි 59 කැස්තමේන්තුවක් දැල්ල. එතකොට ටැක්ස් එක තවත් 10 කෝටි 10 ලක්ෂයක් ගෙනෙනවා. ඉතින් රණවිරුවන්ට 20 කෝටියයි පවුල් වලට සුබසාධනෙ වෙනුවෙන් 10 කෝටියක් සුපිරි ටැක්ස් එක ගෙවන වාහන වල දාලා තියෙනවා. ඉතින් මේ රට කවද හැදෙයිද මෙහෙම ගිහිල්ලා. දැන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සම්බන්ධයෙන් වාහන ගන්නකොට ආණ්ඩුවේ කට්ටිය මීක් නෑ වෙන ඒවට කතා කරාට. අගමැතිතුමා සම්බන්ධයෙන් ගන්නකොට වාහන ජනාධිපතිතුමාගේ පාර්ශවයේ කට්ටිය මීක් නෑ. ඒ වාද පිටියේදී ඒ නිසා තමයි ඇහුවේ ඇයි මේ යන්න දවස් 40ක් තියලා වාහන ගෙන්නන්නේ කියලා. මේ වාද පිටිය. මම මේ ඇයි මේ හදිසි ඔබතුමා කැබිනට් නෝනන් මම මේ අහන්නේ මේ විශේෂයෙන්ම මේ ඇයිද මේ හදිසි ජනාධිපතිතුමාට මේ වාහන ගන්නයි මේ පරිපූර්ණ කැස්තමෙන් තියමු කරලා තියෙන පාර්ලිමේන්තුවේ මේක මොකද්ද මේ මම දන්නේ නැහැ ජනාධිපතිතුමාගෙන් ඉතින් අහන්න ඕන කාරණයක් ජනාධිපතිතුමා අපි අතර දේශපාලන සම්බන්ධයක් නැහැ දැන්. රජයේ ආණ්ඩුව තියෙන ඔබතුමාලගේ යටතේ ඉතින් මම අහන්නේ මේක ඉතින් කැබිනට් එක ජනාධිපතිතුමාට බෑනේ පාර්ලිමේන්තුවේ පරිපූර්ණකේ සම්මත කරන්න. මොකද කියන්නේ යන්නේ තුමෙන් අහන්න ඕනේ. මට මේ දවල් ඉඳන් විච ප්‍රශ්න. ඒ තුමගෙන් මහන්නේ ගැන දන්නේ කියලා තමයි ආණ්ඩුව නියෝජනය කරන මතුරුත් කියන්නේ. ඉතින් කවුද රටට වග කියන්නේ? අද අරුණ පුවත්පතේ ඇතුළු පිටුව මහේෂ් සේනානායකට අපේ පක්ෂයේ නාම යෝජනා දුන්නේ හේතුවක් ඇතිවයි. ජාතික ජනතා මහලේකම් ජනාධිපති නීතිච්ච ශ්‍රීනාත් පෙරේර මහත්මයා කියනවා එජාප විරෝධී බලවේග හැදෙනවට වඩා එජාපේ දොස්තර කෙනෙක් කියලා හිතන් ඉන්න මිනිහෙක් බයයි. ජනාධිපති නීතිච්ච ශ්‍රීනාත් පෙරේර එක්සත් ජාතික පක්ෂයේ මොරටුව හිටපු සංවිධායකවරයෙක් වගේම බස්නාහිර පළාත් මන්ත්‍රීවරයෙක් වෙනවා. හිටපු යුදහමුදාපති ලුතුනන් ජෙනරාල් මහේෂ් සේනානායක මෙවර ජනාධිපතිව තරඟ කරන ඔහුගේ පක්ෂයෙන් හිටපු යුදහමුදාපතිවරයාට සිය පක්ෂයේ නාම යෝජනා දීමට ජනාධිපති නීතිච්ච ශ්‍රීනාත් පෙරේර කරුණු පැහැදිලි කරලා තිනවා. ඇයි මේ විදිහට සල්ලි දීලා තියෙන්නේ කියලා අපිට ඕනේ අපිට NGO පිටරට සල්ලි ලැබෙන්නේ නැහැ කියලා හිදි එතුමා සඳහන් කළ තියෙනවා. ඒව ලැබෙන්නේ නැහැ. එතුමාට ඒව ලැබුණේ නාගානන්ද මහත්මයාට අපේ පිටරට ඉන්න ජාත්‍යන්තර ප්‍රජාව සලකලා කතා කරලා ඉන්න කියලා. ඒ රසව කතාවලට අහු වෙලා අවසානයේ සල්ලි නම් අරගෙන මිලියන 11ක් දීලා තිනවත් කරන වැඩේ ඒ සල්ලි වලට මොකද්ද කියලා තාමත් නැහැ කතාවක්. වැවයි දාගැබයි ටයිපටියයි සපත්තු දෙකයි ගෝටයි. මේ කතාව ගැළපෙන්නේ නැති කතාවක්. අද එකතු කරන්නේ ආචාර්ය නලින්ද සිල්ලා මහත්මයා. ගෝඨාභයගේ රටවැසිභාවයේ නීත්‍යානුකූල බව අධිකරණයෙන් කියලා තියෙනවා. ඒ ගැන සතුටු වෙනවා කියමින් එතුමා කියන්නේ අද දවසේදී මේ වෙලාවේ අපේ පැරණි සංස්කෘතිය ඉතිහාසය සහ අපට තියෙන්නේ මොනවද කියන එක. ඒ අනුව තමයි බුදුදහම අපට ලැබුණේ දඹදිවින්. ඒත් අප ඒ අපේ කරගත්තා. මිහිඳු මාහිමියන් එයට ආධාර කරා. ඒ අනුව අටුවා සිංහලෙන් ලිව්වා. පසුවේ පීලිපැන්න. ඒත් අපේ දාගැබ අපේ වැව එපමණක් නොවේ ශාස්ත්‍රීය වශයෙන් ගත් කළ ශූන්‍ය සඳහා වූ හල් කිරීම සංකේතයත් අපේ
අප ගෝඨාභයට ආධාර කරනවා. ඒ ඔහු සජිත්ට වඩා වැවයිදාගබයි ආරක්ෂා කරන බව දන්න හින්දා. ඒත් ඔහු වටා සිටින ඇතැමුන්ට අවශ්‍ය ටයි පටියයි සපත්තු දෙකයි ආරක්ෂා කරන්න. අපට අවශ්‍ය නැවතත් වැවක් වැනි දෙයක් මෙරට නිර්මාණය වනු දකින්න. ලෝකයට අපින් දිය හැකි දේ නිර්මාණ කරන්න. ඉංග්‍රීසියෙන් බටහිරයන්ගේ විවිධ ක්‍රම විධික්‍රම අපට නොතේරෙන බව නඩු තීන්දුවලින් පැහැදිලි වෙනවා. ඒත් නඩු තීන්දුව දේශපාලනික, සංස්කෘතික සහ ආර්ථික වශයෙන් අපේ වාසියට අපේ නිර්මාණ කරන්නට අපි මේ ශිල්ප ශාස්ත්‍රය දාගත්තා වගේ ඉටු කරමු කියලා මේ වෙලාවේදී කියනවා. අද එතුමගේ අදහස් දක්වීම අරුණ පුවත්පති ඇතුළු පිටුව. දේශපාලන කතා ගොඩක් තිබෙනවා තව ඉදිරිපත් කරන්න. මේ අතරේ අපි යනවා ඊයේ සිවිල් සංවිධාන නියෝජිතයෝ 2015 වඩාත් සුවිශේෂී කාර්යභාරයක් කරපු නියෝජිතයෝ මේ පාර මොකද කරන්නේ? මේ සමන් රත්නප්‍රිය මහත්මිය ඇතුළු කණ්ඩායම 2020 ජනාධිපතිවරයා තීරණය කිරීමේ ජනාධිපති වරණය නොවැම්බර් 16 වෙනිදා පැවැත්වෙනවා. එතකොට අපි සිවිල් සංවිධාන හා වෘත්ති සමිති එකමුතුව විදියට ප්‍රතිපත්තිමය කාරණා උඩ මෙරටේ දේශපාලන ප්‍රතිසංස්කරණ කළ යුතුයි තවදුරටත් කියන අදහස උඩ එක්සත් ජාතික පෙරමුණේ නිල වශයෙන් ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයා වන රාජපක්ෂ සජිත් ප්‍රේමදාස මහත්මයාට සහයෝගය පළ කරන්න තීන්දුවක් අරගෙන තියෙනවා. ඒ තීන්දුව අපි මෙහිට ප්‍රථම ප්‍රකාශයට පත් කරා. 2015 අපි බලාපොරොත්තු වුණේ මෙරටේ දේශපාලන ප්‍රතිසංස්කරණ ඉස්සරහට අරගෙන යන්න. සැලකිය යුතු වෙනස්කම් සහ ප්‍රතිසංස්කරණ අපි කරා. නමුත් අපි බලාපොරොත්තු වෙච්ච ඉලක්කවලට යන්න හැකියාවක් ලැබුණේ නැහැ. වැඩිපුරම කතා කරන්නේ රාජපක්ෂලා ගැන හින්දා පටන් ගත්ත වෙලාවින් අවසන් වන දක්වා මම හිතන්නේ වැඩිපුරම රාජපක්ෂ කියන ඉඳ එතුමටත් දෙතොල නොකී දේ දෙනතේ ලියවෙන්නේ නැතුව මුවතින් මුවෙන්ම එළියට එන්න හැදුවද. අද දවසේ මව්බිම් පුවත්පතේ සිරස්තලයේ මෝස්තරකාර මේ මාධ්‍ය හමුවේ චන්ද්‍රගුප්ත තේනුවර මහතා අද රැඳී සිටියා. ඒ අනුව ඔවුන් නඩු කටයුතු පහුගිය දවසක ගොනු කරේ අභ්‍යචනාධිකරණය හමුවේ එතුමා. එතුමත් මේ මාධ්‍ය හමුවේ හිටියා. ඒ අනුව එතුමා ඇතුළු සිවිල් සංවිධානයේ සියල්ල මෙවර සහාය ලබා දෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට බව නිල වශයෙන් කිව්වා. මෝස්තරකාර පූජානම් කතා සාප්පුවලට ජනතාවට මේ කතා සාප්පුවලට ජනතාව රැවටෙන්නේ නැහැ. මහින්ද ගෝඨාභය එක් වෙලා යුද්ධය ඉවර කළා නම් ගෝඨාභය මහින්ද එක් වෙලා රට හදන බව විශ්වාසයි. විමල් වීරවංශ මහතා අදහස් දක්වන්නේ සජිත් රදුනා මාර්යාවත් එක්ක ගෙදර යද්දී රනිල් විපක්ෂ නායක පුටුවේ ඉඳගන්නවා. හරියට ආණ්ඩු කළා නම් අගමැති රනිල්ට ජනාධිපතිවරණයට ඉල්ලන්න තිබ්බා. මේ යහපාලන අපේ පස් අවුරුදු සාපේ අවසන් කිරීමේ නැකත උදා වෙන්නේ නොවැම්බර් 16. ආර්ථිකය හතර ගානින් වැට්ටු රනිල්ලා මෙගා හොරකම් වගා කළා කියලා කියන්නේ එතුමගේ අදහස් දක්වීමෙන්. එය කෙසේ වෙතත් ඉතින් මේ පාර ඇත්තටම දිනුවත් ජයග්‍රාහකයෝ පැරදුනත් ජයග්‍රාහකයෝ දෙදෙනෙක් ඉන්නවා. ඉතින් එක් පැත්තකින් රනිල් වික්‍රමසිංහ මහත්මයා, අනික් පැත්තෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා. ඉතින් කොමන පැත්තාවත් ඔවුන් ජයග්‍රාහකයෝ වේ. මේ අතර ගෝඨාගේ පුරවැසිභාවයේ ප්‍රශ්න කරන්නේ රට කෑලි කඩන ව්‍යවස්ථාද පිරිස රට බේරගන්න නිසා ගෝඨාට නඩු දාන්න එපා කියන්න කිසිම අපේක්ෂකෙක් කට ඇරියේ නැහැ. අද දවසේ අදහස් දක්වන්නේ ගෙවිදු කුමාරතුංග මහතා. මේ ඇතුළු පිටුව මම බිම පුවත්පතේ කතා සෑහෙන තියෙනවා. අපි යමු ඊළඟට. ඊයේ දවසේදී තිලංග සුමතිපාල මහත්මයා කරපු ප්‍රකාශය අද උදෑසන 10ට විශේෂ ප්‍රකාශයක් කරන්න නියමිතයි කියලායි ඔවුන් කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට. දැන් සුළු මොහොතකට පෙර වීරකුමාර දිසානායක මහත්මයා අප සජීවීව සම්බන්ධ කරගත්තා. ඉතින් යාවත් කාලින වන ඉතාමත්ම වැදගත් තොරතුරු මේ මොහොතේම දැනගන්න පුළුවන් නිල වශයෙන් කියන්නත් ඉස්සෙල්ලා අපින් ඒ අද්දෙරණත් එක්ක එකතුනොත් අපි වෙලාව බලලා මේ කතාව අහමු. කාලගුණය කොහොම වුණත් රයිනෝ නම් වහලට සේෆ් තමයි මුළු ගෙදරම. අපි ප්‍රකාශයට පත් කරන උදේ 10ට පක්ෂ කාර්යාලයේදී අපේ තීන්දුව හරියට බුලත් කොලය සහ පුටුව කියන්නේ සන්ධානයක්. නමුත් අලියා අත කියන්නේ ජනතාව අතර පක්ෂයක්. සීනුව කියන්නේ පක්ෂයක්. ඉතින් අපි බැලුවේ ඒකෙන් බැහැර වෙන එක අපේක්ෂකයාට වාසිය කියලා. ඉතින් නමුත් දැන් අපි ඒ අපේක්ෂකයාට දුන්න අවස්ථාවක් තෝරන්න අපේක්ෂකයාත් හිතුවා දැන් ඔහුට විශ්වාසය දෙනවා කියලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලාංඡනය යන්නේ. අපි ඒකට එකඟ වෙනවා. සන්ධානය හැදෙන්නේ පුටුව ලකුණෙන්. සීලුව පක්ෂ, ඒ කියන්නේ ශ්‍රී ලංකා දහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ සහෝදර පක්ෂ සියල්ල හිතනවා පොදු ලාංඡනයකින් එන්න ඕනේ කියලා. ඒ නිසා ඒ සන්ධානය හැදෙන්නේ පුටුව ලකුණෙන්. අනාගතයේදී මේ සීලුව අය බලවේග එකතු කරගෙන ඉතා පුළුල් දේශපාලන මැතිවරණ ව්‍යාපාරයකට ගිහිල්ලා අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය සඳහා පක්ෂයක් හැට විශාල කැපවීමක් කරලා වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ අතරේ අද දවසේ අතුල් පිටු වාර්තා කිහිපයකට එනවා. අද උපශීර්ෂ වාර්තාව ලංකාදීප පුවත්පති. තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කරන පෞද්ගලික දාවකයන් අතර සිටින එකම කාන්තාව වන චන්ද්‍රවතී ජඹුරාවල මහත්මියගේ ඡායාරූපයක් ලංකාදීපේ ප්‍රධාන ඡායාරූපය බවට පත්වෙනවා අද. ගෙන යන හසුන් බරටම ලොව තැපැල් දින, දිරිමත් මවකින් උඹ රටටම එළිය දෙන කියලා මේ ගෙනෙන්නේ. යන ලෝක තැපැල් දිනයේ යෙදෙන අද දවසේ ඇගේ ඡායාරූපය සුවිශේෂී වන්නේ වසර 20කට ආසන්න කාලයක් තිස්සේ ඇය සේවය කළත් මේ වන විටත් ඇයට ගෙවන මාසික වැටුප රුපියල් 4000කට සීමා වී තිබීම. ඇය මෙම ඡායාරූපයට මුහුණ දුන්නේ පයාගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සිට ප්‍රදේශයේ උපතැපැල් හලකට තැපැල් මල්ල ගෙන යාමට සූදානම් පවතින වෙලාවේ. තැපැල් සේවය දවසින් දවස වලපල්ලට යනවා කියලා කිව්වට ලෝකයේ තාක්ෂණය ආවාට තව දුරටත් තැපැල වලංගුයි කියන එක මේ කතාවත් එක්ක තේරෙනවා. මේ අතර දවසේ ඡායාරූපෙන් මම උපුට දක්වනවා අද රැස පුවත්පතේ ඡායාරූපය. ඡන්දය අභියස රථවාහන නැවැත්වීම සහ පැටවීම තහනම් වුණත් ස්වාමින් වහන්සේ ඇතිවර මහලේකම් කාර්යාලයේ ඉදිරිපිට අදවාසිත පටබැඳගේ මේ චාරූප වාර්තාව දක්වතිමින් ඉතින් ස්වාමින් වහන්සේ නමක් මතක් කරපු වෙලාවේ මෙවර අපූරු කතාවක් තියෙනවා. ඒක අපි දවල් හෙට කියන්නම්. දැන් අද වෙලා මදි හින්දා මේ පාර ඡන්දේ බල්ලට දාන්න කියලා කියන ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. ඔබේ ඡන්දේ බල්ලට දමන්න කියලා. ඒක එහෙම කියන්නේ ඇයි? උන්වහන්සේ බල්ලා ලකුණෙන් ඡන්දයට ඉදිරිපත් වෙන හින්දා. ඇත්තටම ඡන්දේ බල්ලට දාන්න තමයි වෙන්නේ. මේ විදියට ගියෝති මේ සිද්ධ වෙන දේවල් දැක්කම කියලා රටේ මහ ජනතාවගේ පිළිකුලක් තියෙන වෙලාවක ඒ කතාව මතක් කළේ. කතාව හෙට තවදුරටත් විස්තරාත්මකව කියන්නම් අපරැක්කේ පුණ්‍යානන්ද ස්වාමීන් වහන්සේගේ මේ වාර ඡන්ද ව්‍යාපාරය ගැන. අපි මේක මෙනවා ප්‍රහාරයක් ගැන. හෝටල් වලට අසත්‍ය තොරතුරු ලිපියවල තියෙනවා. කොටුව පොලිසිය OIC ඇතුළු දෙදෙනෙකුගේ වැඩ තහනම සම්බන්ධයෙන් අද ලංකාදීප පුවත්පත මේ තොරතුරු වාර්තාවේ ගෙනෙන්නේ. ඒ අනුව ප්‍රහාරයක් සිදුවීමට ඉඩකඩ තිබෙන බවට තමයි පාස්කු ප්‍රහාරය වැනි දෙවන්ත ප්‍රහාරයක් මර්මස්ථාන ඉලක්ක කරගෙන ඉදිරියේදී එල්ල කිරීමේ සූදානමක් ඇති බවට බුද්ධ්‍යංශ වෙත තොරතුරු ලැබී ඇති බව පවසලා ජාතික ආරක්ෂක දළාලෝ බුද්ධ්‍යංශ තහවුරු නොකළ අසත්‍ය කරුණු ඇතුළත් දෙපියක් කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයකට ඉක්ුද්දා යොමු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිරයාගේ සහ පාලන අංශයේ ස්ථානාධිපතිරයාගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ කිව්වා. ඒ කියන්නේ මේ කාදිනතුමා කියපු කතාවත් අසත්‍යද? එතුමාගේ ප්‍රකාශයත් අසත්‍යද කියලා අපිට අහන්නට වෙනවා. එතුමාගේ ප්‍රකාශයේ අද මේ ආයිපාරක් උපුටා දක්වන ලංකාදීපෙන් ය ඡන්දය දෙන්නේ කාටදැයි ජනතාව දැනටමත් තීරණය කළා. පරාජිතයන් නම්බුකාර විදියට රට බාර දීලා යා යුතුයි. රට බාර දීලා යා යුතුයි කියන්නේ බාරගෙන ඉන්න කට්ටියටද? කොළඹ අගරාදගුරුතුමෝ උතුරු කළුතර දහම් පාසල් උත්සවයේදී කියන්නේ ඡන්දය දෙන්නේ කාටද කියලා ජනතාව දැනටමත් තීරණය කළ ඉවරයි. පරාද අය නම්බුකාර විදියට අලුත් ඇට රට බාර දිය යුතුයි. ඒ අනුව වස්කඩුවේ පැවතිච්ච විශේෂ උත්සවයකදී මේ ගැන කියවන්නේ. ඒ අනුව ආයේ ඡන්දයකට ඉදිරිපත් වෙන්නේ නැත්තේ ඇයි කියලා මම හිටපු ජනාධිපතිරෙක් වෙච්ච DB විජේතුංග මහත්මයා එක දවසක් ඇහුවා. මට දැන් නැති, ඒ නිසා ඉල්ලන්නේ නැහැ කියලා මේ මහත්මයා කිව්වා. දැන් අය අවුරුදු 5 ඉවර වෙලත් ආයෙත් ඉන්න බලනවා. කූඩුව ඇතුළට ගිහින් තප්පර දෙකක් ජනතාව දෙන කූඩුව ඇතුළට ගින් තප්පර දෙකෙන් ජනතාව දෙන තීන්දුවට ඔය හැටි කෑ ගහන්නවත් රණ්ඩු කරන්නවත් ඕන වෙන්නේ නැහැ. පෙරදුණු අය නම්බුකාර විදියට අලුතින් අයට බාර දීලා යන්නට ඕන. දිනපොය ආඩම්බර නොවී පෙරදුණු අයට හිරිහැර නොකර මේ රටේ වැඩ කටයුතු කරගෙන ඉස්සරහට යන්න ඕන. මේ ඇතුළු පිටු වාර්තාව. අප ලංකාදීප පුවත්පති ඇතුළු පිටුවට එන්නේ උනුදිය ලිංග බැලීමේ ප්‍රවේශපත් නිකුතුට පනවා තිබූ අතුරු තහනම ඉවත් කළ තියෙනවා. ඒ අනුව ඊලංචෙලියන් මහතා කන්‍යා උනුවත් උනුදිය ලිංග සම්බන්ධයෙන් පනවා ඇති අතුරු තහනම් නියෝගය සලකා බැලීම සඳහා පෙරේද පැවති නඩු විභාගයේදී තමයි මේ ඉවත් කිරීම සිද්ධ කරා කියලා පුවත්පත දක්වා තිබෙනවා. OIC ඉදිරිපිටම වග උත්තරකරු පැමිණිලිකරුට නෙලීමේ පුවතක් වාර්තා කරන්න අද අරුණ පුවත්පතේ ඇතුළු පිටුව කොච්චි කඩෙන් වාර්තා වෙන්නේ. පැමිණිලිකරු හා වග උත්තරකාර පාර්ශ්වයේ කැඳවලා සමතේකට පත් කරන්න උත්සාහ ගන්න වෙලාවේ තමයි මේ විදියට තුවාලන්න ගාලා තියෙනවා කියලා පුවත්පතේ කියන්නේ. මේ අතර ගණේමුල්ල නගරයේ වැහිදාට පුංචි ගඟක් හැදෙනවා. ඉතින් මහවැස්සේ පාසල් ශිෂ්‍යයෙක් කානුවක දිගේ ගසාගෙන ගිහිල්ලා නූලෙන් පණ බේරිලා තියෙන්නේ. පාසල් බෑග්ගේ පමණයි බේරගන්න පුළුවන් සහ දරුවා බේරගෙන තියෙනවා කෙසේ වෙතත් මහත් පරිශ්‍රමයක් දරලා. අද කතාව කියන්නේ ගණේමුල්ලේ පදිංචි කිරිඳිවිට ගැමුණු කනිෂ්ඨ විද්‍යාලයේ 7 වෙනි ශ්‍රේණිය ඉගෙන ගන්න දරුවෙකුට සිද්ධ වෙච්ච අබැද්දියක් ගැන මේ විදිහට. තව සිරස්තල දෙකක් උපුටා දක්වනවා. මේ විශේෂයෙන්ම මේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කතා කරද්දී ලංකාදීප පුවත්පති කියනවා ඡන්ද වැඩ බලන්න පොලිස් ලොක්ක පහක් පත් කරලා තිබෙනවා කියලා. ඊයේත් මම මේ සම්බන්ධයෙන් උපශීර්ෂ වාර්තාවක් ගෙනාවා. ඒ අනුව තමයි මැතිවරණ ආරක්ෂක කටයුතු මෙහෙයවීම ස්ථා මේ පොලිස් ප්‍රධානීන් 5 දෙනා පත් කර ඇති බව පුවත්පති කියන්නේ.
අපි එතනින් එනවා සමාජ මාධ්‍ය ගිනුම් හඳුනා නොගත් පාර්ශවයට පත්වීමේ ප්‍රවණතාවක් තියෙනවා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියනවා ජනාධිපති වන්න සමයේ විවිධ දේශපාලන මතවාද තම සමාජ මාධ්‍ය ගිනුම් හරහා හුවමාරු කරගන්න පරිශීලකයන්ගේ ගිනුම් හඳුනා නොගත් පාර්ශවයකට පත්වීමේ ප්‍රවණතාවක් තියෙනවා එහින්ද කරුණු දැනගෙන සිටීම වැදගත් ඒ නිසා මේ 2-factor authentication එක කියලා සාමාන්‍යයෙන් දන්න පරිශීලකයෙකුට දෙනේ. ඉතින් ඒ හින්දා දෙවන සාධන සත්‍යාපන ආරක්ෂණ ක්‍රමවේදය කියන එක තමයි මේකට සිංහලෙන් ගැන ටිකක් අමාරුයි කියන්නේ. ඉතින් ඒ අනුව මේක දාගන්න මේ 2-factor authentication එක දාගත්තන් පස්සේ වෙන තැනකින් log වෙන්න බෑ. ඔබට code එකේනවා, phone එකට එනවා. මේ වගේ පොඩි සාමාන්‍ය සරල දේවල් අනුගමනය කරන්න. ඉතින් එහෙම උනෝතින් ඔබට පුළුවන් වෙවි. ආරක්ෂා වෙන්න මේ වයින් කියලා මතක් කරලා අපි එන්නේ දිවයින ක්‍රීඩාතිරේකයට ඕස්ට්‍රේලියාවේ 20-20 පිලේ නායකත්වයේ ලසිත් මාලිංගට ලැබෙනවා ලෝක කුසලාන නායකයා අපි තවම තෝරලා නැහැ තීරීම් කමිටු සභාපති අසන්තද මෙල් මහතා ප්‍රකාශ කරන්නේ අද දවසේ උපුටා දක්වන්නේ දිවයිනේ වාර්තාව අපි මේක මෞබින් පුවත්පතේ ක්‍රීඩා අතිරේකයට මෙතනින් යන්නේ එහි දක්වා තිබෙන්නේත් ක්‍රීඩාව සම්බන්ධයෙන්ම තොරතුරු වාර්තාවක් තමයි ඒ අනුව මේ ඉදිරි වසර 10ක් බලාගෙන හිටියා ජාතික කණ්ඩායමට එන්න ඉතමත් සුවිශේෂී ඉනිමං ක්‍රීඩා කළා පහුගිය දවසේ පකිස්තානයේදී බානුක රාජපක්ෂ. ඉතින් ඒ අනුව ඔහු තමයි කියන්නේ අවුරුදු 10ක් හිටියා මම මේ තත්ත්වේ ලබා ගන්න මේ විදිහට එන්න. ඉතින් ඒ හින්දා කොච්චර කනගාටුවක් ඔහුට හිතෙන්නට ඇද්ද වසර 10ක් මේ තත්ත්වේ මොන හරි දෙයක් රට වෙනුවෙන් කරන්න හිටීම් පිළිබඳව. ඉතින් කොහෙද එතකොට තීරීම් කරන අය තීරීම් කරපු අය නැත්නම් තේරීම් කමිටුව මේ අය හිටියේ කියන එක තමයි ප්‍රශ්නේ. ලංකාව අද පූර්ණ ජයකට මාන බලනවා කෙසේ වෙතත් මේ තරඟවලියේ AI සුවිශේෂී තත්ත්වේ. අපි කෙටි විරාමයකට ගිහින් ඇවිත් ඔබට ගෙනෙන්නම් අද කාටුන් තොරතුරු. දෙරණ අරුණ ප්‍රධාන අනුග්‍රහය නෙස්ටමොන්ට් සම අනුග්‍රහය LB යසේසුරු චැම්පියන් අපිට චැම්පියන් විජේබා කොල්ලය වටිනා ස්කූටි රසක් දිනා ගන්න යුතුයකම බ්‍රිටිෂ් වේ ඉංග්‍රීෂ් ඇකඩමි ගුරු කේමැණික් කහවත්ත ICBT කැම්පස් RAC කැම්පස් දැන් අලුත් තැනක කේස් ඇබ්සලූට් ජූස් 1.9 8.9 අමතන්න දර්ශන් හඳුන්කුරු සන්ක්‍රික් වසිට මස්ට් රැඳී සිටින්න විරාමෙන් පසු නැවතත් සුපුරුදු වැඩසටහන පෑස් බෙඩ් ටයිම් පැටියට සනී පෙන් නැලවෙන්න උදව් කරමින් කුෂි කුෂි සොෆ්ට්ව තියනවා නොවැම්බර් 16 මිලියන 22ක් ජනතා බලාපොරොත්තු සහ අපේක්ෂා ක්‍රමය විනාශ කරන ක්‍රමය අභිප්‍රායයෙන් ඔබ ලබා දෙන තීන්දුව ටෙලිවිෂනයේ රේඩියෝව ජංගම දුරකථනය සහ අන්තර්ජාලයේ ප්‍රමුඛ සහ ප්‍රබලතම ප්‍රවෘත්ති සංනිවේදකයාගේ කිසිවෙකුට කිසිදු බලවේගයකට ගැති නොවූ ආවරණය අතික්‍රමණ කළ අතිපුළුල් මැතිවරණ අනාවරණය ශ්‍රී ලංකා ඩිසයිඩ්ස් 2019 රටට හිත ඇති විශ්වසනීය අද දෙරණ ෆැඩ්න ෂේප් අප් ටී ගැන මට මුලින්ම කිව්වේ සැලොන් එකේ එක දිගට මාස කිහිපයක් ෆැඩ්න ෂේප් අප් ටී බිව්වා. ඉන් පස්සේ මම වෙනස් වෙන විදිය ගැන එයාලටත් පුදුමයි. ෆැඩ්න ෂේප් අප් ටී රිච්මන්ඩ් විද්‍යාලයේ 2010 ආදිශිෂ්‍ය කණ්ඩායම සංවිධානය කරන උමාරා ශිහාන් ඉන්ෆිනිටි සමගින් Diversion 2019 October 12 සවස 6:30 සිට කරාබිටිය වෛද්‍යපීඨ ශ්‍රණාගාරයේදී බයෝ ඔයිල් ගැන මට කිව්වේ යාළුවෙක්. ඒ ගැන හරිම සතුටුයි. ඒන් සමී තිබුණු කැලල් අඩු වෙලා සම පැහැපත් වුණා. අනෙක් හැමෝටමත් බයෝ ඔයිල් පාවිච්චි කරන්න කියලා මම විශ්වාසයෙන් කියනවා. There on a 14th anniversary weekend music fest with close up දෙරණ 14 වන සංවත්සර සැමරුම වෙනුවෙන් මනුසත් දෙරණට සවි බල පිනිස ලය සහ ලය ලයිව් සනත් අනුරාධා TM ඉසුරු අමරසිරි චනනි ජැක්සන් සචිත කීර්ති කසුන් සමිතා කවින්දයා අමල් නැතිමාල් ඔක්තෝබර් 19 වෙනිදා සවස 6:30ට නිලුම් පොකුණ රඟහලේදී ප්‍රවේශ පත්‍ර mytickets.lk සම අනුග්‍රහය
පෙරමග කියන්නම් නොවර්දින සයන්න හිමයා විදේශරකයා ආයතනය කුරුණෑගල. යුතුකම් වගකින් එක්ක සල්ලි ඉතුරු කරනවා කියන්නේ අමාරු වැඩක් කියලා අපි දන්නවා. ඔබේ ස්ථාවර දැන්පතුවට උපරිම වටිනාකමක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ එකයි. LLC Finance ස්ථාවර දැන්පතුව. Diva Fresh Grand 550 budget pack එක ₹95. Kiehl's අපි නැවුම් වෙන්නේ ඔබ නිසාමයි. මෙඩෝලි තෑගි වාසන රස හඳුනනු ගෘහණියන්ට මෙඩෝලි වෙතින් මුළු තැන්ගේ උපකරණ. It's good to know the truth. The Sunday morning, every Sunday. ඔබගේ ජීවිතේ වටිනාම දවස ශේෂ්ත්‍රයේ ප්‍රවීණයන් හා එක්ව අප හෝටලයේ සොඳුරු ස්ථානයන්හි සදා නොමැකෙන මතකයක් සමගින් අපූර්වත්වයෙන් පුරවා ගන්න. සිට්‍රස් හික්කඩුව සමග ආතරයෙන් එකතුවන්න. දෙමෝපියනි, ඔබේ දරුවාගේ නිරෝගීකමට මුල් තැන දෙන්න හොඳම දේ පමණක් ඔබේ දරුවාට දෙන්න ආර්ය කිරි. ඕස්ට්‍රේලියාවෙන් ඔබ වෙතෙන එකම කිරි ආර්ය කිරි. නව්‍ය ඉංජිනේරු කරනක් තුළින් තිරසාර ශ්‍රී ලංකාව කරා ශ්‍රී ලංකාවේ එකම ඉංජිනේරු හා තාක්ෂණ ප්‍රදර්ශනය ටෙක්නෝ ශ්‍රී ලංකා 2019 ජාතික ඉංජිනේරු හා තාක්ෂණ ප්‍රදර්ශනය ඔක්තෝබර් මස 11-12-14 දිනයන්හි BMSHED සෙන්සොඩයින් දන්තාලේපය දිනපතා පාවිච්චියෙන් පුළුවන්. ඒ ඔබට සහනය ගෙන දෙන බව මට විශ්වාසයි. ඔබට හෘදයාබාධ තිබේද? කලින් හඳුනා ගන්න දකුණු ආසියාවේ පළමු වරට පූර්ව රෝග නිර්ණය කිරීමේ හැකියාව සහිත CT ස්කෑනරය ලීසන්ස් රෝහලින්. ගෙදර බොන බීමකින් භාගයක් දෙන්නද? අපි භාගයව බොන්නේ නැහනේ. Sunquick ගෙදර බොන බීමේක. මෙයා ඩයිමන්ඩ් ෆෑනස් ඩේ ක්‍රීම් තුල අඩංගු ග්ලූටතියොන් මගින් ඔබේ සම වඩාත් සුන්දර කරයි. කොහෙන්ද මේ ලස්සන කෙල්ල හොයාගත්තේ? වම්මි, ඇත්තටම ලස්සනයි. ලියා ඩයිමන්ඩ්. දෙරණ අරුණ. Sri Lanka's breakfast show. දැන් කාටුන් බලන වෙලාව දවසේ අවන්ත ආටිගලේ කාටුනේ මුලින්ම ඔබට දක්වන්නේ NPP එකේ ජාතික ජනබල වේගයේ නැගලා මෙන්න යනවා අන්ද්‍ර කුමාර රතු සහෝදරයාද පාර දිගේ යන ගමන් ඡේදිනිය තිබ්බ පෙරේද දවසේ යන ගමන් ඡේදා ලගියා පාරේ කියලා කියන්නේ රතු සහෝදරයාද නාම යෝජනත් අරගෙන ජාතික ජනබල වේගෙන් තරුව නැහැ. මල් පෝච්චිත් නෑ, සීනුත් නෑ, මුකුත් නෑ කියලා අයෝ ඒ කතාව තලංගම ජයසිංහ පලාමල්ල මෙන්න වාසු සහෝදරයවත් ඇදගෙන අපේ ජනතාව එහෙම නැත්නම් සාටකෙන් ඇදගෙන යනවා කියලායි කියන්නේ පලාමල්ලේ හිටපු ජනාධිපතිතුමා. සර් දැක්කද සජිත්ගේ කකුල් වලට දම්වැල් දාලා? එහෙම කියනකොට ඔව් ඉතින් කට්ටියගෙම දම්වැල් නොදැම්මට සාටකෙම දාලා බැඳලා තියෙන කට්ටියව. අද දෙරණ වෙබ් අඩවියේ සිංහල වෙබ් අඩවියේ කාටුනේට ගියාම මේ හරි ප්‍රශ්නයක් එක පාරටම මේ ජනාධිපතිතුමා පැජට් පාරේ ඔන්න එළියට ඇවිල්ලි වෙලා බලනවා. මොකෝ උදේ පාන්දරම සජිත් මේ පැත්තේ සර් මට සහයෝගය දෙනවද කියලා ටක්කෙටම දැනගන්නයි මේ ආවේ කියලා අද දවසේ කාටුනේන් කියනවා. ඉතින් ඒක තමයි සමහර විට නිර්පාක්ෂික වෙනවා හරි ස්වාධීන වෙනවා හරි කියන්නේ. එහෙමද? දන්නේ අපි ඉතුරු කරමු කතාව අනාගතයට. මෙන්න එතුමා තලන්ගේ ශ්‍රී ලංකේ ප්‍රතිරණය ජනාධිපති අතේ කියලා කියනවා. සර් මේක පත්තු කරන්නද කියලා අහනවා අද සිරාගිල රතිඤ්ඤා ටික. ඉතින් පත්තු කරන්නද නැද්ද කියලා තීරණය ගන්න වෙන්නේ පොඩ්ඩක් ඉඳලම තමයි. ඕක මදි බං කියලා කියනවා. සර් තාම නිදි, ඒ ජනාධිපතිතුමා නිදි කියලායි මේ කියන්නේ. අපි වෙලා බලමු. වසර පහක වගකීමක් සහිත 6 රෙදි සෝදන යන්ත්‍ර හැමෝටම හරියන අලුත්ම මාදිලි තුනකින්. මේ පාර ඡන්දේ හොරට දාන්න වෙන්නේ නැහැ. මොකද ළඟ කවුරු හරි ඉන්නවෙයි අපේ වයසක ආච්චිම්මලට 100ලට තමන්ගේ ඡන්දේ පාවිච්චි කරන්න ගියාම උදව් කරන්න. මොකද හරි ලේසි ඡන්දේ අර ටොයිලට් පේපර් එකක් වගේ ඔතලා තිබ්බන ටාග් ගාලා මෙහෙම දිගට ඇදලා ගත්තා. තන මාක් කරා ඉවරලා පවසලා දැම්මා. ඉතින් මේක තමයි අපිට වෙන්නේ කියලා කියනවා මේ අඩි දෙකේ පත්‍රිකාවත් එක්ක කතාව ගෙනෙන්නේ. අද ඉංග්‍රීසි පුවත්පතේ කාටුනේ 30/20 ඉනාවැස්ස දෙවියෝ දේවාලයෙන් එළියට ඇවිල්ලා මෙන්න මගේ දෙවි අම්මෝ මාව බේර ගනියෝ තාම තමන් දිනවන්න කියලා 35ම බාර වෙනවා කියලා කියන්නේ. දෙවියන්ට හිතා ගන්න බෑ මේ 35 කාව ඉස්සරහට ගෙනියන්න කියලා. 16 කාටුනේ
අයියා තමයි සහෝදරේ පළවෙනි වතාවට සහෝදරේගේ සහෝදරයන් ජනාධිපති වෙලා හිටපු සහෝදර කෙනෙක්ගේ සහෝදරේක් ජනාධිපතිවන්ට ආවේ. අයියා තමයි ගෝඨා මල්ලි කරේ තියන් යන්නේ අද දාසගේ කාටුනේට අනුව. ඉතින් මෙන්න ගෝඨා කරේ තියන් අයියා යනවා. සජිත් මහත්මයව ගෙනියන්න. අයියෝ සජිත් මහත්මයව ගෙනියන්න කවුරුත් නැහැ, නායකතුමා පැත්තකාවේ නැහැ. බය වෙන්න එපා. ආර්යාව ඉන්නවා ගෙනියන්න. අද සජිත් කරේ තියන් යන්නේ ආර්යාව, ගෝඨා කරේ තියන් යන්නේ සහෝදරයා. ඒකයි වෙනස. ඉතින් එහෙම භාර්යාව ඉන්නවනම් සතුට වෙන්න පුළුවන් වෙයි. මොකද කවුරු හරි ඉදිරියට ශක්තිය දෙන්න ඉන්න හින්දා. සුවාරිස් දාස අපුවලානගේ යල් පිනූ දේශපාලනයේ වෙනුවට නව පරිවර්තනයක් කරනවා කියලා රතු සහෝදරයා කියන් යනවා. වැව් කැපුවා වගේ නම් එපා සහෝදරයා කියලා මතක් කරන්නේ 2000න් පස්සේ ඇති වෙච්ච මහා පෙරළිය ගැන තමයි අද රතු සහෝදරයාට සුවාරිස්. සරදම් ඡන්ද පත්‍රිකා වගල් 26 දිගයිලු. මොනව නැතත් ඒක නම් වර්ධනය කරලා තියෙනව නේද? හැමදේම වර්ධනය නොකරනලා මේක වර්ධනය කරලා. මේ අද හසන්ත විජේනායකගේ කාටුනේ අනුර කුමාර චේ වගේ කියලා කියන්නේ අද සුනිල් හඳුන්නේති සහෝදරයා. චේ ගුවේරත් ඡන්දීල්ලුවද සර්? චේ වගේ කියලා කියන්නේ අද දවසේ අහන්නේ ඒ කතාව ඉතිහාසෙන්. සෙල්ලන්ද කොල්ල සුමතිපාල ජෝතිපාල අනුර කුමාරයි සුනිල් හඳුන්නේති දෙන්නම කියනවා රාජිතගේ මොළේ පරීක්ෂා කරන්න ඕන කියලා. ඊට කලින් බලන්නපාය පරීක්ෂා කරන්නවත් අඩුගානේ මොළයක් තියෙනවද කියලා රාජිතටයි ඒ කතාව. දැන් එන්නේ අද උදේ විමලසේගේ කාටුනේ නාම යෝජනා පත්‍රය අරගෙන ඉනිමගක් තියලා අල්ලගෙන උසායට නම් පුළුවනි කොටායට තමයි ප්‍රශ්නේ කියලා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කියන උස කොටාය ගැන බලලා එයට හරියට සැලකුවේ සජීත් තැමතිතුමා තමයි. හසන්ත විජේනායක මෙන්න පොහට්ටුව පාරදිගී ඇවිල්ලා භාගයක් දුර අනේ මන්ද යන්නත් බෑ අපහු තියන් ඉන්නවද ආගමනය කියලා තමයි අද දවසේ කියන්න වෙන්නේ. තීන්දුව හරියටට අරගෙනද කියලා බලන්න වෙන්නේ අද දවසේ අද දවල් වෙනකොට තමයි. අපි බලමු මොන අතරද තීන්දුව අරන් තියෙන්නේ කියලා ජනාධිපතිතුමා. එම්ඩි වීරත්න මේ ජනාධිපතිතුමා විපක්ෂ නායකතුමයි. ජනාධිපති මැදිහත් වීමෙන් දුම්රිය වර්ජනය නැවතිලා තැඹිලිද දුන්නේ එම නෙමේ තැඹිලිද දුන්නේ කියලා අහනවලු මහින්ද රාජපක්ෂ මහත්මයා මේ ජනාධිපතිතුමාගේ මොනවද වර්ජනය නවත්තන්න කෙරුවේ කියලා. ෆේස්බුක් මැකෝ අපේක්ෂකයන්ට විසිවදාරුම් කොන්දේසි මාලාවක් දාලලු. කොන්දේසි නම් ඉතින් දාන්න බැරි යවවා කරනවද නැද්ද කියන එකනේ ප්‍රශ්නේ. මේ සමයන් දින ගණනක ඉතිරි කොටසලු ඉතිරියට යන්න තියෙන්නේ. එජාපි පැත්තෙන් ඇහුනේ හාමිනේ අර ගිරිය කඩාගෙන කෑ ගහන අලුත් ගමනට මොකද වෙන්නේ එතකොට කියලා අද දවසේ අහනවා. ගමන යන්න පුළුවන් වෙයිද කියලා. කොහොම දවසේ 14 හිස්කොට දමා ජනතාවගේ හරු බස්ස 35 දෙනෙකි ජනතා ජනපති සටනට බැස්ස. ලස්සන හීන ගෙන එයි 2020 ගස්වැල් තෙමාගෙන වැහැපම් මල් වැස්ස කියලා කියනවා. රටේ පුරවැසියාගේ බලාපොරොත්තුව රටට මල් වැස්ස. කාට වස්සන්න පුළුවන් වේද කියන එක ප්‍රශ්නයක්. කෙටි විරාමයකින් අනතුරුව ලෝකය සහ ලෝකයෝ. බලුවතින් නාලෝකයක්